Sarasavi pindin dorin dorata doramadalawai mage mauvima aibowan doramadalawa sangwadaatmaka harasarane aibowan kiyanne aayusha boho weewa kiyen eka aibowan kiyen eka onama welawaka kiyanta puluwan aashirwadayak ආයිබෝවන් කියලා වෙලාවක් නැහැ ඕනම දවසක ඕනම වෙලාවක ආයිබෝවන් කියලා කියන්න පුළුවන් ඔක සමහරව ආයිබෝවන් කියලා බර කරලාගෙන සමහර ආයිබෝවන් කියලාත් කියනවා කොහොම හරි ඉදිරි දවස්වල මේ ආශිර්වාදයක් කියවේයි හැබැයි වැඩි දෙනෙක් කියන්නේ සුබ අලුත් අවුරුද්දක් වේවා සුබ නව වසරක් වේවා ඉතින් ඔයගේ ආශිර්වාද ප්‍රාර්ථනා හැමත් ඉදිරි දිනවල ඇහෙන්න පටන් ගන්නවා අපි කල්පනා කළා දොරමඩලාවෙන් අවුරුද්ද ගැන කතා කරන්න අවුරුද්දට පෙරවදනක් ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව මම කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනින් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණීට වැඩම කර සිටිනවා ශාස්ත්‍රපති පූජ්‍යපාද වෙන්නවත්තේ රතන ජෝති නායක ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වක පිළිගන්න ඔබ වහන්සේ දෙකටන නාමලුව පුරාණ රජමහා විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ අපේ ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක් ගෞරවණීය පිළිගන්නවා ඒ වගේම ප්‍රවීණ සම්මානනීය රංගවේදී ජයලාල් රෝහණ මහත්මයා ඔබත් ඉතා ගෞරවණීය පිළිගන්නවා අපේ රටේ ප්‍රකට විද්වත් කාන්තාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ හිටපු මහාචාර්යතුමිය මහාචාර්ය කුසුමා කනුවරත් මහත්මිය ඉතා ගෞරවණීය පිළිගන්නවා ඒ වගේම ජනශ්‍රුති පර්යේෂකයෙක් හැටියට ලේකකයෙක් හැටියට දේශකවරයෙක් හැටියට කවුරුත් දන්නා හඳුන මහින්ද කුමාර දලුපත මහත්මයා ඔබත් අපේ ප්‍රධාන සම්පත්ධාරී දොරමඩලා වැඩසටහන් ගණනාවකට සහභාගී වෙලා තියෙනවා ඔබ සියලු දෙනා ඉතා ගෞරවණීය පිළිගන්නා අතරේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මම කල්පනා කළා පහුගිය සතියේ දොරමඩලාවේ පසුවදනකින් අද දොරමඩලාවට පෙරවදනක් සපයන්න. පහුගිය දොරමඩලාවේ පසුවදනකින් අද පෙරවදනක් සපයා ගන්නට රූපරාම්පෙලක් අපි පහුගිය සතියේ දොරමඩලාවෙන් කතා කළේ කෙලිසෙල්ලම් ගැන. මේ කෙලිසෙල්ලම් ටිකක් කළා මෙතන. දරුවෝ ටිකක් එහෙම ඇවිල්ලා එහෙම වැඩකුත් තිබුණා. අපි ඒ ටික බලලා ඊට පස්සේ කතා කරමු. මන මාලික හාල් පතක් දරාලා පරණගෙන මන මාලික බටු කොරහක් කපාලා මට පොඩ්ඩක් මුදුන්නා මුට්ටිටි කිරි අත අරගන් පෙට්ටියෝ කොප්පර කොප්පර පිපිඤ්ඤා පස බැලුවෝ දෙසාඤ්ඤා 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 මාත්‍යෝ දැන් මේ වටේට ළමයි ඉන්නවා වාඩි කරන්න වාඩි වෙලා ඉන්නකෝ ළමයි වටේට එක දරුවෙක් මේ කොළ අත අංගගෙන පිටිපස්සට තියාගෙන මේ වටේ යනවා කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවෝ දෙසඤ්ඤා පස්ස බැලුවෝ දෙසඤ්ඤා කියලා කිව්වේ මේ කොළ අත පිටිපස්සට තියාගෙන අංගගෙන යනකොට දැන් මේ කට්ටිය බැරි වෙලා හරි පිටිපස්ස බැලුවොත් මේ කොළ අත්තේ පිටමැද්දට එකක් ගහනවා කොපර කොපර පිපිඤ්ඤා පිපිඤ්ඤා කොටුවේ පිපිඤ්ඤා කොළඹ කොටුවේ පිපිඤ්ඤා පිපිඤ්ඤා කොටුවේ පිපිඤ්ඤා කොටු දොර කඩ පිපිඤ්ඤා පිපිඤ්ඤා කොටුවේ පිපිඤ්ඤා තෛල මෛල පිපිඤ්ඤා පපර පපර පිපිඤ්ඤා පස බැලුවෝ දෙසාලා දෙසාලා බලාලා කොපර කොපර පිපිඤ්ඤා දකුණු ඉන්දියාවේ මේ ක්‍රීඩාව කරනවා හැබැයි අපි කොප්පර කොප්පර කිව්වට ඒ කට්ටිය නම් කියන්නේ වෙන එකක් පොඩ්ඩක් භාෂාවත් පොඩ්ඩක් වෙනස් පොඩ්ඩක් බලමුකෝ Stop.
වඳුරන්ගේ අත්වල තියෙන පදාසෙම තමයි කකුල් වලට තියෙන්නේ. ඒ මොකද වඳුරා කකුලෙනොත් කරන අතින් කරන ක්‍රියාවම. ඒතර වඳුරාට කකුලයි අත් දෙකයි සමානව මොලේ වර්ධනය වෙන්න ඕනේ ඒ ක්‍රියාකාරකම් කරන්න. අපි වෙනකොට කකුල චුට්ටක් අඩු කරලා අත්වල තවත් වැඩි කරලා තියෙනවා. ඒතර ඒකයි අර ජපන් ජාතිකෙන් කියන්නේ මේ අත් කියන්නේ එලියට ගත්ත මොලේ කියලා. ඒතර අත්වලින් වැඩ කිරීම සමග මොලේ වර්ධනය උගාක් සිද්ධ වෙනවා. ඒතර මේ කරන හැම ක්‍රියාකාරකමක්ම මේ හැම ක්‍රීඩාවක්ම මොලේ වර්ධනයේ ප්‍රධානම සාධකයකට පත් වෙනවා. විද්‍යාපීඨයටත් කලාපීඨයටත් එහෙම නෙමෙයි අපි ක්‍රීඩා ක්ෂේත්‍රය වැඩි මිඩක් වෙන් කරලා තියෙන්නේ. මුළු ලෝකෙත් එහෙමයි. හාවර්ඩ්, කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් බලුවොත් ඒත් එහෙමයි. ඒ කියන්නේ භූමියක විශ්වවිද්‍යාලයක පාසලක ක්‍රීඩාංගණයට තමයි වැඩි ඉඩක් යන අකර 4ක්වත් තමයි ක්‍රීඩාංගණය. සමහර විට අපරාධ මේකෙත් ගොඩනැගිලි 10ක්වත් හදාගත්තා නම් තමයි ළමයි ටිකක් දාගන්න තිබ්බා මේකට කියලා හිතන්නේ නැහැ. ඒක තමයි ඒක අවශ්‍යයි. මේ මල් ගෙනත් දෙන්න කියා එළඳ අඳයි බිම පෙරළි. අකලට නැති මල් මිසක් ඔතනින් සරිලන්ද මලි. කෙලිසෙල්ලම් ගැන තමයි පෞගේ සතිය දොරමඩලාවෙන් කතා කළේ. අවුරුද්දටත් තරමක් සම්බන්ධයි. ඒ රූපරාම පෙළක් උපුටලා අරගෙන අද පෙන්නුවේ මේ අවුරුද්ද කාගෙද කියලා අහන්න. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් අවුරුද්ද ළමයින්ගේ. ඉතින් ළමයි සෙල්ලම් කරනවා, අලුත් ඇඳුම් අඳිනවා, සතුටුයි, නිවාඩු කාලේ. ඉතින් බලපුවාම ළමයි තමයි වැඩිපුර. නෑ නෑ, අවුරුද්ද කාන්තාවන්ගේ කියලාත් කෙනෙක් කියන්න පුළුවන්. නෑ නෑ, අවුරුද්ද ඊට වඩා අපේ තමා කියලා සමහර මහත්තුරු කියන්න නෝර ඒගොල්ලන්ට ජයයි. සමහරුන්ට තමාරු කියන්න දෙනවා වෙළඳ මහත්තුරු. එහෙම ඉතින් ඒගොල්ලෝ කියන්නේ තේරෙනවා අවුරුද්ද ඒගොල්ලන්ගේ තමා. ඒ කියන්නේ බොහොම ජයට වෙළඳාම් කරන සාප්පු සවාරි, මේ සියලු බඩු මූට්ටු එළියට දාලා ලොකු මහා වෙළඳ පොළක් බවට පත් වෙනවනේ. ඉතින් එහෙම කියන්නත් පුළුවන් අවුරුද්ද වෙළඳ මහත්තුරු. ඇත්තටම අවුරුද්ද කාගේද? මේක ටිකක් අපි ප්‍රශ්නේ තේරුම් බේරුම් කරගන්න ඕනේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඇති අපේ අද දොරමඩලාවට පෙරවදන. ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහත්මා, අපේ විද්වත් පින්වත් පිරිස ඇතුළු දොරමඩලාව නරඹන ඔබ හැමෝටම ආයුබෝවන්. කාලෙන් කාලයට විවිධ උත්සව එනවා. ඉතින් අවුරුදු උත්සවය ඊට වඩා හැම පැත්තකින්ම ඉතාම වැදගත්. වැදගත් මොකද ස්වභාවික පරිසරය හා සිරිත් පිරිත් සාර ධර්ම මේ හැම එකක්ම ඉස්මතු කරන කාලවකවානුව. ඇත්ත වශයෙන්ම අපි කවුරුත් බලාන් ඉන්නේ අවුරුද්ද එනකම්. මට මතක් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ මේ වගේ අවුරුද්දක් සමරන්ට බොහොම බලාගෙන හිටි පිරිසක් හිටියා. ඒගොල්ලෝ ඉතින් නුවටුන් කියලා හඳුන්වනවා ඒ බණ පොතේ. මේ අයගේ අවුරුද්ද තමයි සතියක් පුරාවටම ඒගොල්ලන් ඉතාම අශ්ලීල සැමරීමක් ඒක. ඒගොල්ලන් ගොම, අලු මෙවැනි ද්‍රව්‍ය එකට මිශ්‍ර කරලා සායම් වගේ හදාගෙන සිරුරු පුරාම දවටගෙන තවරගෙන බොහෝම නගරවට එකතු වෙලා සින්දු කියමින් නටමින් විශේෂයෙන් මේ වහගෙන ඉන්න බැරි විදිහේ අශ්ලීල වචන භාවිත කරමින් බොහොමත්ම නුසුදුසු විදියට සතියක් පුරාම සමරනවා. එපමණක් නෙමෙයි කමින් බොමින් සුරාවින් මත්වි බොහොම භයානකයි. භයානකකම කොච්චරද කියනවනම් තමන්ගේ කෙනෙක්, තමන්ගේ සහෝදරයෙක්, තමන්ගේ ඥාතියෙක් හමු වුණයි කියලත් නෑ, කිව්ව යුතු කිව්වන් හොඳට කියනවා. ඒ තරමටම අශ්ලීලයි. ඒ කාලවලට වැදගත් ගුණවත් අය ඒ සතියෙම සැවැත් නුවර ප්‍රදේශය අතහැර යනවා. යමක්කමක් තියෙන අය කල්වෙල ඇතු අරගුල්ලන් හමු වෙලා කියක් කරේ දීලා කියන ඔගොලු මේවා ඔගොලන් උත්සවයට යොදවන්න මේ අපි පැත්තට එන්න එපා කියලා. එතකොට දැන් ස්වාමින් වහන්සේලාට කොහොමද, බුදුහාමුදුරන්ට කොහොමද කල්වෙල ඇතුව අවශ්‍ය පහසුකම් සපේලා සේවකාදීන් තැන්පත් කරලා ඒ තියලා සතිය පුරාම හාමුදුරන්ට පින්ඩපත් වඩින්න එපයි කියලා එහෙම සැලසුමක් තියෙනවා. ඉතින් අදක ඉතාමත් නුසුදුසු භයානක
වචන එහෙම ඉතාමත්ම භයානකයි. ඒ වගේම ඕලාරිකයි, දුක්සාජනකයි. එවැනි තත්ත්වයක් ඔක්කොම ඉවරුනාවත් පස්සේ බෞද්ධ ජනතාව හෝ සදහැවතුන් එකතු වෙලා විශාල උත්සවයක් කරලා බුදුහාමුදුර ප්‍රධාන සංගරෝණ වඩමවල මහා දන් පිරිනමනවා. එයිදි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ලැජ්ජ නැති දෙයට ලැජ්ජ වෙනවා. ලැජ්ජ වෙන්න ඕන එකට ලැජ්ජ වෙන්නේ නැහැ. අන්න මේ නිසා මිනිසුන් බොහොම අඥානවන්තව කටයුතු කරලා තමන් පිරිහෙනවා. දැන් මේ අපේ හසන්ත මහත්මයා මතක් කළා අවුරුදු කාටද කියලා. අවුරුදු කාගේද? මේ දවස්වල රට පුරාම මම දකින සිඟිතිබක් මහ උලෙල. ඉතින් ඊයේත් මං ගියා සිඟිතිබක් මහ උලෙල කියලා එකකට අපේ මහත්තයා. සිඟිති කිව්වට සිඟිති කවුරුත් නැහැ. ඔක්කොම ඉන්නේ වැඩි හිටි අය. ඉතින් මේ සිඟිති බක්මාවුලකෝ බක්මාවුලල සිඟිති. එතකොට ඉන්න ඔක්කොම ලොකු ලොකු අය. ඉතින් දෙක වෙනකොට සිඟිති කෙසේ වෙතත් ඔක්කොම අමරණීය වෙලා. තරඟත් පැටලිලා එකක් හැබැයි කිසිම මේ ප්‍රශ්න නැහැ. දිනුවත් එකයි පැරදුනත් එකයි ඔක්කොම සතුටින්. අර ක්‍රීඩා අපිට පෙන්නවා අපේ ජන ක්‍රීඩා. ඇත්ත වශයෙන්ම මේ අවුරුදු කාලේ පැවැත්වෙන මේ අපේ ජන ක්‍රීඩා එක්ක බැලුවම කවුරු දිනන්නම නෙමෙයිනේ. වැඩිම සතුටු වෙන්නේ පරාද වෙන එක්කෙනා. ඒ පරාදිතයගෙන හිතලා තමයි සතුටු වෙන්නේ ප්‍රීති වෙන්නේ. එතකොට අපි ඇත්ත වශයෙන්ම සබහදාමත් එක්ක යන වැඩපිළිවෙලක් මේ. අවුරුදු මොනවද, සූර්යාගේ සංක්‍රාන්තිය කොහොමද, මේ රාශි 12 ගමන් කිරීම, මේ ඔක්කොම දන්නවා. දැන් අපිට අද විශේෂයෙන්ම මේ අවුරුද්ද සමරන්නේ ඇයි කියන එකටයි අපි මේ කතා ඉදිරිපත් කරන්නේ, අපි අදහස් ප්‍රකාශ කරන්නේ. මම හිතනවා අර්ථවත් හොඳ සාමකාමී එමෙන්ම කවුරු සතුටු වෙන ප්‍රීති වෙන අවුරුද්දක් සමරමු. ඇත්තෙන්ම අපේ කාන්තාව මම හිතනවා මේදී රටම අපි හැම කෙනෙක්වම පුබුදවනවා කියලා මගේ හැඟීම. මොකද අවුරුදු සිරිත් සියල්ලම සමරන්නට ඒ චාරිත්‍ර අනුගමනය කරන්නට අපේ මව, අපේ ගෘහණී, අපේ කාන්තාව නොමැති නම් මං හිතන්නේ මේ අවුරුද්ද පුරා අපට ජයග්‍රහී ගමනක් යන්ට ලැබෙයි කියලා. ඇය තමයි සියලුම චාරිත්‍ර නැකතට සියලු වැඩ නවත්වන්නේ, නැකතට සියලු වැඩ අරඹන්නේ අයයි. ඒ නිසා මව මූලික කොටගෙන කරන මේ කාර්යයේදී අපට හැම කෙනෙකුටම මේ කාලය තුළ ලොකු ශක්තියක් ධෛර්යයක් ලැබිලා තියෙනවා. අම්මාගේ, මවගේ, ගෘහණියගේ කරුණාව, දයාව, ආශිර්වාදය තමයි මේ හැම දෙයකටම අපට උරුම වුණේ කියලා මගේ අදහස. ඒ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කදිම පෙරවදනක් සැපයුවා. මේ අපිට පේන දේවල් වලින්, සමහර මාධ්‍ය වලින් පේන දේවල් වලින්, දකින දේවල් වලින් නිකන් හිතුණට නිකන් දැන් මේ ඉස්සර නම් ඔය අවුරුද්ද කියලා හැමල එකක් තිබ්බලු, සාර ධර්ම ගුණ ධර්ම රෝම එක, දැන් ඉතින් නිකන් මේ පොඩි වෙළඳ වැඩක් නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ. හැබැයි ඊට වඩා අර්ථයක් අවුරුද්දේ තියෙනවා. ඒක හරියට අපි නොපෙන්නුවට ඒ අර්ථය බලාගන්න හිතා නිද්දට නිකන් පිටකොටුවට ගිහිල්ලා බැලුවොත් එහෙම බාස්සොල එල්ලිලා වවුල්ලු වගේ එල්ලිලා උඩත් යන්න පුළුවන්, උඩත් යනවා ඉඩමදිනේ බෑග් මොළු උසගෙන මේ කොළඹින් සියලු දෙනා ගමේ යනවා, ගමට යනවා. ඒ මොකද අවුරුද්ද තියෙන ගමේලු. අපි හිතමුකෝ මල් පිපිලා හරි පල බර වෙලා හරි කොහාවිල්ලා හරි සබාධම පරිසරයේ ඒ පරිසරය සකස් කරනවා හෝ නොකරනවා ගමේ අවුරුදු තියෙනවා. ගෙදර අවුරුදු තියෙනවා. අම්මා ළඟ, දරුවෝ ළඟ, බිරිඳ ළඟ අවුරුදු තියෙනවා. ඒක සමාජයට අතට අහුවෙන මේ හරියටම ඇහැට නොපෙනෙන දෙයක් වුණාට අවුරුදු තියෙනවා. අන්නේ අවුරුද්ද අපි පෙන්නනවද කියන ප්‍රශ්නේ තියෙනවා. මාධ්‍යෙන් අපි ඒ ගැන කතා කරනවද කියලා තියෙනවා. ඇත්තටම අවුරුද්දක් තියෙනවා. අර බස්වල එලිලා යන, කෝච්චිවල එලිලා යන අයගේ මුහුණුවල ඒක නොපෙනුනාට හදවතේ ඒක තියෙන මූණේ සමහරට දාඩිය මහන්සිය අමාරුව දත්මිටි කකා බැන බැන රමට රටවටේ ඔක්කොටම බයිනවා මේ බසුත් නෑ අඬරම කියලා. හැබැයි ගමෙන් ගිහිල්ලා බැස්සහම ඔක්කොම ඉවරයි. අවුරුද්ද කියලා එකක් තියෙනවා. ජලල් මහත්තයා මොකද කියන්නේ? අවසරයි අපේ බුද්ධ පුත්‍රයාණන් වහන්ස, ආචාර්ය හසන්ත මහත්තයා ඇතුළු අපේ විද්වත් මණ්ඩලින් අවසරයි.
මට ඔය පේන්නේ අනිත් පැතින් ඇදකුද ඇදකුද වේනවා ඉලක්කලට මේ බලාගින්න කවුරු හරි කියනවා මේ ජයලාල් රෝන්ට පේන්නේම වැරදිනේ කියලා නෑ බැලුවම මේ එක දෙයක් තියෙනවා මගේ ගුරුවරයෙක් වෙන සුගතපාලද සිල්ව මහත්තයා හරි ලස්සන කතාවක් කිව්වා යම් කිසි ආයතනයකට සම්මුඛ පරීක්ෂණයක් තියලා නිසි සුදුසුකම් තියෙන පුද්ගලින්ම දැන් අපි හිතමු අපේ විද්වත් මණ්ඩලයේ කියන මං තෝරගන්නෝ මගේ සමාගමට එදා ඉඳන් සමාගමේ ලොක්කා උදේ එන්න තැන ඉඳන් සුබෝදෑසනක්වත් නැහැ කෝ අර කෙරුවද කෝ අනිපි මොහොමදයිස වැඩ කරන්න ඔහොම ඔහොම කිකි බන්නිනෝ එතකොට ඔය අතරේ අපේ මහින්ද මාත්‍යා වගේ කවුරු හරි ඉන්න වගේ මේ ටිකක් ඕව ඇඟට අල්ලන්නේ නැති අය ඉන්නෝනේ මාත්‍යා වගේ තමයි පෙළකෙලට අපිට හිතෙනවා එතකොට මොකද්ද සර් මේ වැඩේ හැමදාම සර් දැන් වැඩට ආපු දවසින් නම් අද වෙනකන් හොඳ වචනයක් නැහනේ හොයන්නෙම අපේ වැරදි ඔව් හොඳක් නැහනේ සර් හොඳින්ද තමයි ඕගොල්ලන් වැඩට ගත්තේ. දැන් මං හොයන්න ඕන ඕගොල්ලෝ කරන වැරදි විතරයි. හොඳින්ද තමයි ඕගොල්ලන් සම්මුඛ පරීක්ෂණය තියලා වැඩට ගත්තේ. ඒ නිසා මේකේ ඔය පොසිටිව් තින්කින් නෙගටිව් තින්කින් කියලා කතන්දර දෙකක් එක්ක ධනාත්මක චින්තනය ඔය ඔක්කොම පැටලිලා පෙළක් වෙලාට මේක මේ ආරෝපණය කරන්න ඕන තැනුයි නැති තැනුයි දෙකක් තියෙනවා. මේකේ මේ අල්ලගන්නේ මේ අවුරුද්දට පෙරවදනක් එකේ මේ වැඩසටහනේ සංක්‍රාන්ති මංගල්‍යය වෙනුවෙන් එක අතකට වැළුවම හසන්ත මහත්තයා කිව්ව කතාවෙන් මරු එකක් කමට අහුණා. මම කතා කරන්න ඉන්න එකට වඩා එකක් තව අහුණා. අවුරුද්දට ওই බස් වල එලිලා හැම යනවා කිව්වනේ මළු උස්සගෙන මාත් උදව් කළා කියන්නේ. ඔහොම යනවා ගියානේ ගමට වැස්සහම පස්සේ අන්තිම නැවතුමින් බැස්සෙන් පස්සේ පුදුම සැනසුම් සුසුමක් කියලානෝ ගමට ආවා කියලා. මෙහෙම දෙයක්ත් තියෙනව නේද? මුළු ඔක්කොමගේම ওই දවස් දෙක තුන පොඩ්ඩක් නිවාඩු ඉන්න අවසර ලැබෙන්නේ ওই ටික. අවුරුද්දකින්ම. ඒ ආගම් වල හැටියට තව දවස් වෙන් වෙනවා වෙන්න පුළුවන්. දැන් අපිට එහෙම අවස්ථාවක් ලැබෙනවා. නමුත් ওই අවස්ථාවේදී මරු වැඩක් වෙනවා. පෙරවදනක් නෙමෙයි. දැනටමත් හැබැයි මේ වෙනකොට මේ අපේ රට පුරාම කෙටි කෙටි අවුරුදු උත්සව කෙරිලා ඉවරයි. ඒවැ තිබ්බේවත් මම මේ දැක්කද කියන්නේ. මම දැක්කා එක්තරා ප්‍රදේශයක තිරිකල් රේස් එකක්. අපේ හැමදුරුනි මේ බලන්න අවුරුද්දට කියන්නේ මේ කතන්දරේ මේ කාටවත් වෛරයක් නැතුව තරහාවක් නැතුව හැම මොහොතින් ඉන්නවනේ ඇත්තට මේක Hindu කතන්දරයත් එක්ක එනකොට මම සම්මිශ්‍රණය වෙලා සම්පූර්ණ නිර්මාංශ ආහාර ගන්න කතන්දරයක් එක්කත් පැටලිලා එනවා මේ ටික ඔක්කොම මේ අවුරුද්ද කොහොමත් එහෙමයිනේ අපි කැවුම් කිරිබත් වෙන තැනින් දම්ම ඔය ටික තියෙනවා ඔය ඇස්සේ මම දැක්කා තිරිකල් රේස් එකක් හොඳටම බීලා තිරිකලේ නැගගත්තු මිනිස්සයා රේස් එක පටන් ගත්ත වෙලාවේ ටක් ගාලා සතාගේ වල්ගේ ගත්ත අතට ඔබ විශ්වාස කරන්නකෝ වල්ගේ ලේනකම් හවනවා මෙම පාගෙන ඉන්නවා වල්ගේ වේදනාව දරා ගන්න බැරුව මේ සතා දුවනවා අවුරුද්ද සමරන්නේ තව සතෙට මහ පීඩාවක් කරලා අපි සතුටු වෙනවා මේකෙන් අපි නම් නෙමෙයි මිනිස්සු මෙහෙම සතුටු වුණු අය මෙතන ඇති අපේ රටේ ඇති ඉන්න මොනනේ මේ වැඩේ අර සතා දැඩි වේදනාවකින් ගිහිල්ලා වේදනාව සමනය කරගන්නයි දුවන්නේ ඇයි අපි මේවා කරන්නේ කරුණා කරලා අපේ මිත්‍රාදීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ වෙන දේවල් අනිකාට හිංසා වෙන පීඩා වෙන දේවල් අවුරුදු උත්සවේ නාමයෙන් කරන එක කරුණා කරලා නවත්තන්න ඊළඟට මම දැක්ක තව එකක් මොකද්ද අරක්කු බෝතලේට වලල්ලා දානවා
මෙහෙම මෙහෙම අවුරුදු ක්‍රීඩා දිවස කියලා නිය පොදු විදිහට අරක බෝතල් ටික පොලිවට දීලා මේ බලල දානවා. එතකොට අරක්කු වලට ගිජු මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ අරක්කු නැත්තම් ජීවිතයක් නැහැ කියලා හිතන අය ඉන්නවා. ඒ අය මේ වෙනුවෙන් සල්ලි දීලා දීලා වලලු අරගෙන දානවා. ඒ වලලු ජීවිතයට වැටෙන්නේ නැහැ වෙලා කියලාට. අමු කුණුහරපෙන් බැන බැන යනවා. එතකොට එතකොට අවුරුද්ද මේ සංක්‍රාන්ති මංගල්‍යයේ සමරන ප්‍රීතිය විනෝදය හෝ එහි ඇති සුහදකම සොඳුරුකම මහා වෛරකින් කෙලවර වෙනවා. කම්බාදින කණ්ඩායම අනිවාර්යෙන්ම පරාදෙච්ච කණ්ඩායමේ අතපය ලෙලි ගිහිල්ලා නින්න බිබදි කියදින ඒ මිනිස්සු ඒ වෙනුවට පොඩ්ඩක් බීලා ඉවරලා ආයෙත් හැන්දෑවට තියෙන සංගීත සම්දර්ශනයේ වෙලාවට පටන් ගන්නව රණ්ඩුව. ලංකාවේ සංගීත සම්දර්ශන 90%ක්ම හමාර වෙන්නේ මේ ලොකු රණ්ඩුවකින්. පොලිසියෙන් පැනලා විසුරුවා අරන තනි. මං අහන්නේ ඇයි අපි මේ තරමට තිරිසන්නුන්ටත් වඩා තිරිසන් උනේ නේද? අපි සිරිසන්නේ මහාචාර්යතුමනි, අපි සිරිසන්. ශීර්ෂයේ පිහිටලා තියෙන්නේ සිරස් අතට. තිරිසන් වෙන්නේ තිරස් අතට සංඥාව පිහිටලන්නේ. ඉතින් අපි ඇයි තිරස් අතට සංඥාව පිහිටපු එවුන් කරන වැඩ කරන්නේ? අපි මේ වද දෙන්නේ මේ මුළු ඔක්කොම කරන්නේ අවුරුදු උත්සවේ මුල් කරගෙන. එහෙමනම් මේක තව අන්තිම කැලක් ඉතුරු කරනවා. මොකද්ද? එකතු කරනවා. දැන් වෙනකොට අවුරුද්ද සමරන උත්සව මහා දේශපාලන උත්සවයක් වෙලා තියෙනවා. ඒක හරියට hina යන වැඩක්. අපිට පුළුවන් නම් උත්සාහ කරලා මෙන්න මේ වගේ දේවල් වලින් ඈත් වෙලා සුන්දර අවුරුද්දක් සමරන්න අපේ ගමේ පන්සලත් එක්ක සම්බන්ධ වෙලා හැමෝට පුළුවන්. එවැනි උත්සාහයකට ඔබ දැම්ම සූදානම් වෙන්නේ. හොඳයි. සෝබාදහමට පරිසරයට ඇලුම් කරන, ආදරය කරන, සෙනෙහස දක්වන සෝබාදහමත් එක්ක ගැළපිලා ගැවසිලා ඉන්ට ලැබෙන අවස්ථාවක් ඇටියට අවුරුද්ද සලකනවා. ඒ අතරේ ඔය වගේ කනගාටුදායක දේවලුත් වෙනවා ඉඳහිට. හැබැයි ඔය තිරික්කල් රේස් වගේවා දැන් ටික ටික අඩුයි. මේ ටිකක් අඩු වෙලා තියෙනවා. සතුන්ට වද දෙන හිංසා පීඩා දෙන දේවල් අපිත් කාලයක් තිස්සේ දොරමල්ලාවෙන් අරගෙන අපි කිව්ව හින්දාම නෙමෙයි. නමුත් ඒක සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා ඉඳහිට. එහෙම කනගාටු දේවල් කනගාටුදායක දේවල් දකින්න ලැබෙනවා. ඉතින් අපි හොයාගෙන යන්නේ ආදරය, සෙනෙහස, කරුණාව, දයාව, මනුස්සකම, දයාර්ධ බව. මේ ආදරේනේ අපි හොයාගෙන යන අවුරුද්ද. ආදරය මේ ඔක්කොම එකට බැඳිලා තියෙනවා. ඉතින් ඕවා හොයාගෙන ගිහිල්ලා බාස්වල ගිහිල්ලා වාහනවල ගිහිල්ලා ගමට ගිහිල්ලා ඉතින් ඔක පටන් ගන්නවා ලස්සනට. හරිම ඒ තරම් ප්‍රීතිදායක අවස්ථාවක් තවත් නැහැ. බලපුවාම ඔක්කොම ඉන්නවා. ගෙදර ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ආච්චිලා ඉන්නවා, ඔක්කොම ඉන්න, දරුවෝ ඉන්නවා. හරි හොඳයි. අලුත් ඇඳුම් ඇඳලා අවුරුදු දවසත් හොඳයි. උඟත් තැන්වල ආයි කතා කරන්න කිසිම අඩුපාඩුවක් නැහැ. පහුවදාත් හොඳයි බාගෙට වගේ. ඊට පහුවද දැන් නිමාඩුනේ දිගටම කොහොම හරි අර හොයාගෙන ගිය ආදරේ සෙනෙහස ඕවා මේවා සේරම වෙනුවට ගුටි බැට දීලා කං අඩි පලාගෙන කං කෑලි නැතුව සමහර විට ඕන හරි ඉඩන් අඩුවක් දෙකුත් ඇද ගන්නවා. ඔන්න මෙම කොහොමද දැන් මේ බලන්න මේ වැට ගහලා තියෙන වැරදීනේ මන් නැති ටිකට දැන් මේ වෙලා දැන් ඔන්න ඒ ටිකත් එනවා. ඔන්න අන්තිම ඉස තෙල් ගානවා වෙනකොට ඔළු පලලා තමයි ඉස තෙල් ගානවා වෙනකොට ඔළු පලලා අන්න එහෙම දේවලුත් තියෙනවා. හැමෝ මෙහෙමයි කියලා කියන්නේ. මේ අපි හොයාගෙන යන ආදරයේ සෙනෙහස සතුට වෙනුවට මහා දුකක්, වේදනාවක්, ප්‍රශ්න ගොඩක් අරගෙන ආපහු අර බස් එකේම කොළඹ නැයත් ඉන්නවා. සමහරක් සමහර මං කියන්නේ හැමෝ මෙහෙමයි කියලා. එහෙම අයත් ඉන්නවා. ඒ අයටත් අපි අවුරුද්ද කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් හරි එහෙම දෙයක් තියෙනවයි කියලා දෙමින් වටිනවා මහාචාර්යතුමනි. හසන්ත, දැන් අලුත් අවුරුද්ද කියලා කිව්වම අපට කුඩා කාලයේ ලැබූ අත්දැකීම් එක හරිම සුන්දර හැඟීම් තමයි ඇති වෙන්නේ. ඒ වුණාට අද සමාජයේ සිදුවෙන ඊට වඩා විකෘත තත්ත්වයන් ගැන තමයි ජයලල් මහත්මයාගෙන් කියුණේ. එවැනි දේවල් අද අපට දකින්න අහන්න ලැබෙනවා.
හැබැයි මම හිතනවා අවුරුද්ද කියලා ගත්තම අපේ අර සුන්දර පැත්තට වැඩියෙන් නැඹුරු වෙන්න ඕනේ කියලා ඒ අදහස් මේ වගේ අවස්ථාවලදීවත් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් නම් හුඟක් හොඳයි. දැන් අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් විශේෂ වැදගත් දැන් හසන්ත කිව්ව පරිසරයට සම්බන්ධයෙන් ස්වභාව ධර්මයට ඇලුම් කිරීම මේ සියල්ලම තියෙනවා අලුත් අවුරුදු චාරිත්‍ර අතර. අපි ඒ චාරිත්‍ර පිළිවෙලට ගත්තොත් ඒවයි තියෙන්නේ අපට අත්‍යවශ්‍ය දේවල් ආහාර පාන පිරිසිදු බව අලුත් වීම ඒ වගේම ඖෂධීය ගුණයක් තිබෙන දේවල් තමයි අපි ඉසතෙල් ගා ස්නානය කිරීමේ අවස්ථාවට පාවිච්චි කරන්නේ. මේ විදිහට බලනකොට අපි දීර්ඝ කාලයක් තිස්සේ අපේ සමාජය අවුරුදු උත්සවය සමරලා තියෙන්නේ යහපත් ආකල්ප නැත්නම් යහපත් සිතුවිලි ඇතුවමයි. දැන් හසන්ත සඳහන් කරානේ අර බස්සල නැගල ගම් වලට යනවා කියලා. සමහර වෙලාවට අද විවේචනයක් තියෙනවා අද ගම් වලට යන්නේ නැහැ කියලා. හැබැයි ගම් වලට යනවා තවම. මේ විශේෂ බස් රත දුම්රිය එහෙම විශේෂයෙන් යොදවලා තියෙනවා කියලා අපිට ප්‍රවෘත්ති වලදී අහන්න ලැබෙනවා. ඒ විදිහට තමන්ගේ ගම් පළාත් වලට යන අයගේ පහසුව තකා ඒවා යොදලා තියෙනවා. ඒතකොට ඒකත් සිද්ධ වෙනවා. හැබැයි ඒ ගියාම අර පැලේනි වැටේට රණ්ඩු කරගෙන එන අවස්ථා තියෙනවා වෙන්න පුළුවන්. මේ මෙහෙම වෙන්නේ හසන්ත මනුෂ්‍ය ස්වභාවය අනුව. අපි කිසිම කෙනෙක් බෝධිසත්ව ගුණෝපේත අය හැටියට අපිට සඳහන් කරන්නත් බෑ ඉදිරිපත් වෙන්නත් බෑ. හැමදෙනා අතේම යම් යම් දෝෂ තිබෙනවා. කොහොම වුණත් මම කැමතියි දැන් අද අපි කතා කරන්නේ අලුත් අවුරුද්දට පෙරවදනක්. මේ පෙරවදනේ අපි සුන්දර දේවලුත් අරවා සමග සුන්දර දේවලුත් කතා කරමු. දැන් මට මතක් වෙන්නේ කුඩාවිය ගමේ ඒ සුන්දර පරිසරයේ දැන් අවුරුද්දත් කිට්ටු කිට්ටු එරබදු මල් මොට්ටු මොට්ටු පුංචි අවධියේදී අපේ මුවේ රැඳුන කවි පද. ඊළඟට ඕක කියන්නේ අපි පුංචි ළමයි ගේ වටේට දුවමින්. ඒ විතරක් නෙවෙයි මට හැමතිස්සෙම මැවිලා පේන්නේ කුඩා ගැහණු ළමයින් අර මල් මල් චීත රෙදි වලින් හොඳට රැලි කරලා ඉන වටේ හුඟක් විහිදෙන විදියට ඒ ගවුන් ඇඳලා අත් රැලි කරලා ඇඳලා පුංචි ගෑනු ළමයි ඒ දුව යන ආකාරය තමයි මට තවමත් හිතේ මැවිලා පේන්නේ. ඒ වගේ සුන්දර අතීතයේක සුන්දර සිතුවිලි තවමත් අපේ හිතවල රැඳිලා තියෙනවා. දැන් මේ தত্ত্বය ඒ ආකාරයෙන්ම අද ඉටු කරන්නට පුළුවන්ද කියන ප්‍රශ්නයත් අපට පැනනගෙනවා. අපි දැන් එදා ගමේ අම්මා අලුත් අවුරුද්ද උදා වෙන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් සුබ නැකත් එන්න ඉස්සෙල්ලා මුළු තැන්ගේ ලිප පිරිසිදු කරලා අලුතෙන් ලිපක් බඳිනවා. ලිප් බැඳ ගිනි මොලවා කිරිබත් පිසීමනේ අදත් නැකත් චාරිත්‍රවල තියෙන්නේ. එතකොට අදත් අපි ඕක කරනවා කොහොමද? අර ගල් ඉවත් කරලා අලු ඉවත් කරලා නෙවෙයි. අපේ ගෑස් ලිප නැත්නම් විදුලි ලිප ඒක අපේ හිත ටිකක් සතුටු වෙන්න ඕන නිසා ටිකක් වෙන්දට වැඩිය ටිකක් පිරිසුදු කරලා අරගෙන වෙලාවට ස්විච් එක දානවා. දැන් ඒ දාලා කිරිබත් උයලා පවුලේ හැමදෙනා හොඳට සන්තෝෂෙන් අනුභව කරනවා. දැන් අර ලිපගිනි මොළවි මෙලවීම වෙනුවට මේ විදුලි ලිප හෝ ගෑස් ලිප දැල්වීමත් මේ වගේ තත්ත්වයන්ට කියනවා වහසන්ත ඉංග්‍රීසියෙන් විකේරියස් එක්සිස්ටන්ස් කියලා. ඒ කියන්නේ අපි සැබෑවට ඒ ආකාරයෙම නොවේ යතෝෂෙන්ම සිද්ධ වෙන්නේ. නමුත් අපි හිතේ තියෙන්නේ මේ අර ගමේ පුංචි කාලේ අතීතයේ ලිපගිනි මෙලෙව්වා ආකාරයට අපි මේක කරකවල ලිප පත්තු කරගෙන කොහොම හරි අපි කිරිබත් ටික හදලා ඒ නිසි වෙලාවට ආහාර අනුභව ආදී කරනවා. එතකොට මේ විදිහට බලනකොට කොච්චර වෙනස් වෙමින් ගියත් මං හිතන්නේ අපේ සංස්කෘතිය තුළ තවම තියෙනවා ඒක ඒ විදිහට ඉෂ්ට කරන්න හැකි තරම් දුරට ඒ විදිහට ඉෂ්ට කරන්න අපි උත්සාහ ගත යුතුයි කියලා. අලුත් අවුරුද්දත් එක්ක තියෙන මේ සුන්දර හැඟීම් සිතුවිලි සම්බන්ධතා ගැන කියනකොට
අපිට එකමුතුකම කියන්න පුළුවන්. නැවතත් හසන්ත කියපු එක අර පැලිනියට පිළිබඳ ප්‍රශ්න කරලා අයියලා මයිලා රණ්ඩු වෙලා ගෙදරින් පිටත් වෙලා යන්න ඉඩ තියෙනවා. ඉඳහිට එහෙම දේවල් වෙයි. ඉඳහිට. ඔව්. නමුත් පොදුවේ ගත්තම එහෙම කෙනෙකුට වුණත් අම්මා පැත්තකින් ඉන්නවා නම් පුතාට හිතෙන්න පුළුවන් අම්මා ළඟ ඉඳිද්දි මම මෙහෙම රණ්ඩු කරන්න හොඳ නැහැ. අම්මා කෙනෙක් කවදාවත් කැමති වෙන්නේ නැහැ තමන්ගේ දරුවන් අතර ඒ වගේ විරසක වීමක් සිදු වෙනවනම්. විශේෂයෙන්ම අලුත් අවුරුදු කාල සීමාව තුළ අපි කුඩා කාලේ හැම වෙලාවෙම අලුත් අවුරුදු අවුරුද්ද සමීප කාලය තුළ ඒ අවුරුද්ද ගැන සඳහන් කරලමයි කියන්නේ. දවල් නිදාගන්න එපා අවුරුදු දවසේ හැමදාම නිදාගන්න වෙයි. අවුරුද්ද දවසේ බැරි වෙලාවත් අපි පොඩ්ඩක් පළුදු වෙච්ච ඇඳුමක් අඳින්න හිතුවොත් ඕක අඳින්න එපා. ඒක ඇඳුවොත් මුළු අවුරුද්දෙම පරණ ඇඳුම් තමයි අඳින්න වෙන්නේ. ඔයාදී වශයෙන් යම් යම් තහංචි දාලා අපිට යහපත් දේ සරුසාරදේ සුන්දරදේට අපිව යොමු කරන්න උත්සාහ ගත්තා. ඒ නිසා අලුත් අවුරුද්දේ තියෙන මේ සුන්දරත්වය මේ පෙරවදන ගැන කතා කරද්දී හසන්ත අපි ඒක මතු කරලා ගන්නට ඕන. එකමුතුකම ඊළඟට කොයිතරම් ගුණධර්ම මේවයි අපේ සිරිත්විරිත්වල තියෙනවද? මේ සිරිත්විරිත් අද වෙනස් වෙලා තියෙන්නේ අපි ඉටු කරන ආකාරය එදා කළ ආකාරයටම බැරි නිසා වෙනස්කම් තියෙනවා. මාටි වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරලා තියෙනවානේ සංස්කෘතියක් රැකෙන්නේ වෙනස් වීමෙනි කියලා. එතකොට මේ වෙනස් වෙමින් යන සංස්කෘතිය නිසා තමයි අදත් අපි අලුත් අවුරුද්ද මේ ආකාරයෙන් සමරන්න අපිට හැකි වෙලා තියෙන්නේ. වෙළඳ මහත්තුරු ආදී වශයෙන් ඒ අයට වෙන වෙනම ලාභ ප්‍රයෝජන තියෙන්න පුළුවන්. නමුත් කොහොම හරි ඒ අයත් රෙදි පිළිය අනාදිය සපේල දීලා මේ සමාජයේ සතුරට පත් කරනවානේ. ඉතින් ඒගේ වාසිය තකා ඒවා කිරීම එක වෙනම දෙයක්. කොහොම වුණත් මේ සුන්දර අවස්ථාවක් අපේ ජීවිතයට මේක අත්‍යවශ්‍යයි. දැන් අවුරුද්ද කාටද කියලා හසන්ත එක වතාවක හසන්තගෙන් ප්‍රශ්නයක් නැගුණා. පුංචි ළමයින්ටද වැඩිහිටියන්ටද? මට මේ ගැන හිතනකොට මතක් වුණ දෙයක් තමයි අවුරුද්දේ අලුත් අවුරුදු උත්සවයේ සිරිත්විරිත් රැකීම අයිති වැඩිහිටියන්ටයි. ඊළඟට ඒවාින් විනෝදාස්වාදය ලැබීම අයිතිය තියෙන්නේ දරුවන්ට. ඒ දරුවන් අපි යන මාර්ගයේ යවා ගන්නට පුළුවන් නම් අපේ ඒ අවධිය වෙනකොට එහෙම නැත්නම් ඔවුන් වැඩිහිටිය බවට පත් වුණාම ඔවුනුත් අර සුන්දරත්වය රැකගනීවි. ඒ නිසා අපි අවුරුද්දේ තියෙන ඒ සුන්දර දේවල් කතා කරොත් එකමුතුකම අන්‍යෝන්‍ය ගෞරවය වැඩිහිටියන්ට සැලකීම පව් සමා කර ගැනීම. දැන් අපි අත්වැරදි පාවැරදි කටවැරදි වලට සමා වෙන්න කියලා බුලත් හුරුල්ල දීලා සහෝදරයන්ට වැඩිහිටියන්ට අනිත් ගමේ අයට අමනාප වෙලා හිටියා නම් එහෙම කරන අවස්ථාවක් නේ. මේක හැමදාම කරන දෙයක්ුත් නෙවෙයිනි. ඒ නිසා මං හිතන්නේ අලුත් අවුරුද්ද කියන එක අර කියපු අයහපත් සිදුවීම් සිදුවෙන බව දැන දැනම වුණත් අපේ යන මාර්ගය මේ යහපත් සුන්දර කාල සීමාවක් කරගන්නට උත්සාහ කරමු. ඔබතුමේ වටිනා වචනයක් පාවිච්චි කරලා එකමුතුකම කියන එක අවුරුද්ද පිටින් දාලා ආපහු යන්න පොටක් පාද ගන්නවා සමහර වෙලාවෙ පොඩි විරසකයක් පොඩි අමනාපයක් තිබ්බත් දැන් මේක ආපහු පොඩ්ඩක් කතා කරන්න hina වෙන්න පොටක් පාද ගන්න බල තමයි ඉන්නේ අවුරුද්ද එනකන් ඉන්නවා නේද ඒ ඔක්කොම අමතක වෙන්න තරහ මරා අමතක කරලා කොහොමද කැම්ප පිඟානක් දීලා සමහරට අහල පහල ගෙවල් වල උනා එදා ඉඳලා ආය අලුත් යාළුකම ඈ පරණ යාළුකම අලුත් කරගන්නවා ඒක තමයි අලුත් බව ඒ කියන්නේ හිතේ තිබුණු කහට අයින් කරගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා අර කිව්වා වගේ අපි කොච්චර අඩුපාඩු මේවා කිව්වත් සමහරු කියනවනේ ඕවා නෑ දැන් ඉස්සරහට යනකොට ඕවා ඇත්තෙම නැති වෙනවා ඔය අවුරුදු ඕවා නැති වෙනවා කියලා අමාරු එහෙම අනාවැකි පළ කරනවා දැන් වෙන්නේ නෑ මට නම් හිතෙන්නේ එහෙම නැති වෙන ගන්න මේ එන්නේ මේ වටිනාකම වැඩි වෙයි කියලා මට විතරේ හිතෙන මොකද නැති වෙන්නේ වටිනාකම වැඩි වෙන්නේ ඒ කියන්නේ මේ අවුරුද්ද නෙමෙයි අවුරුද්දට අදාළව අපි හිතාගෙන ඉන්න අපි මවාගෙන ඉන්න අපේ සුන්දර අත්දැකීම් එක්ක ඔබතුමේකේ පුංචි කාලේ ගැන එහෙම ඒ අත්දැකීම් සමහරු කියන මේ අතීත කාමයේ අර ඒකේ බහැලා වෙ ඉන්නේ කියලා නෑ ඒවත් එක්ක බැඳිච්ච ඒ සුවඳ අපිට නැති වෙන්න ඈත් වෙන්න අපිට ඒක වටිනාකම වැඩි මම හිතන අවුරුදු තව 10 15 20 30 යනකොට ඒත් පවතින තවත් වටිනාකම වැඩි වෙයි කියලා හසන්ත දැන් අපි එරබදුමල් තමයි අවුරුද්දට සම්බන්ධ කරගත්තේ කොහාගෙන ආදය ඊළඟට ඉදුණු අඹ ජම්බු පේර ඔය වගේ පළතුරු ඔයින් එරබදුමල් ඇරෙන්න හසන්ත මම කොළඹ පහේ ජීවත් වෙමින් මම තවමත් අනිත් ඒවා විඳිනවා කොහාගෙන ආදේ මට ඇහෙනවා අප්‍රේල් ආරම්භයත් එක්කම ඊළඟට
අපේ නිවසට ඉදිරිපස නිවසේ ඇසල්වැසි නිවසේ අඹ ගහක අඹ ඉදිලා හොඳට සුවඳ වෙනවා. අවට පරිසරය හරිම ලස්සනයි ටිකක් රස්නේ වුණාට. එතකොට ඔය වගේ අර ඒක පවත්වාගෙන යෑම ඉන්නේ කොහේ වුණත් තමන් පුරුදු වෙලා තියෙන මේ විදියට නම් ඒකට අපිට හැඩ ගැහෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම අපේ ගෙදරත් තියෙනවා. තියෙනවා. හරියට. එරබදු නැහැ. එරබදු නැහැ. අඹ ගහකුත් තියෙනවා. කොහත් ඉන්නවා. මගේ එරබදු ගහක් තියෙනවා මල් නැහැ. මල් නැහැ. දලුපත මහත්තයා අනේ වරදවා හිතන්නේ මේ කොහා ගැන කතා කරන්නේ කොහා වගේනේ නැත්තම් නිකන් ජලල් මහත්තයා දලුපත මහත්තයා නැතුව නිකන් අවුරුද්ද කරන්න බෑ වගේකුත් තියෙනවා නේද? එහෙම ඇඟීමක් තියෙනවා. ඒ තරම් දැම්මේ. ඔය ගැන ඔයනවා. ඕක නෑ. ඉතා වටිනා පරිශන හොඳ පරිගණක විද්‍යාව ගැන කියනකොට කොහා කියන එක දැන් නිතර පාවිච්චි වෙන එකක්. මම මේ ඊපෙරෙද්ද දැනගත් එකක් මේක දන්නවත් ඇති. මේ කොහා අපට උත්තර දෙනවා. අපේ ගේ ඉස්සරහා කොහෙක් ඇහගන්නවා ඇත්තටම දෙන්නෙක් දෙන්නෙක් එකතු වෙලා එක්කෙනෙක් එක විදියකට නාද කරනවා ඒකට පිළිතුරු දෙනවා අනිත් කොහා මේක මගේ සොයා ගැනීමක් කියලා මම ඇත්තට මගේ නමින් මේක ලියාපදිංචි කරන්න බලාපොරොත්තුකුත් නැහැ මේක හොයාගත්තේ අපේ නෝනාගේ තාත්තා මම බලනකොට දවසක් කොහා කෑ ගහනවා මෙයත් ඒ සද්දෙටම හිමීට අරයා කොහෝ කියනකොට මෙයත් කොහෝ කියන අරයා කොහෝ කියනකොට සද්ද වැඩි කර කර යනකොට එයත් වැඩි කරනවා සද්ද වැඩි කරනවා. ඒ කියන්නේ අපිත් එක්ක සංවාදයක් කරනවා කොහා. ඒ කියන්නේ ඔක කරලා බලන්න ඕනේ. එයා කොහෝ කියලා කෑ ගහපුවාම අපිත් කොහෝ කියලා කෑ ගහනවා. ඊට පස්සේ එයා ටිකක් අපි ටිකක් වැඩියෙන් සද්ද කරනකොට ඇහෙන ඉහළ මට්ටමට එනකන් විනාඩි දෙක තුනක් අපිත් එක්ක සංවාද කරනවා කොහා. මේ මොනවා කියනවාද කියලා අපි දැන් මාත් කරලා බැලුවා වැඩේ ඇත්ත. මේ අපේ ගේ ඉස්සරහා එන කොහොම හරි කොහත් ඔය කියන තරම් දැන් ඉන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක වෙනම කතා කරමු දලුපත මහත්තයා. ඔව් ඇත්තෙන්ම හසන්ත මේ පළවෙනි කොට මට කියන්නේ ස්තුතිය පළ කළ යුත්තේ මේ නිසා අවුරුද්දට තාම පෙරවදන අපි ලියාගෙන නැහැ. මේක තමයි ගැටලු. ලාංකේය සමාජ අපි අවුරුදු කනවා. ඒ කියන්නේ අපි මොකද පරිච්ඡේද තියෙනවා අතුරු කොටස් තියෙනවා පෙරවදන ලියාගෙන නැහැ. මේක ලොකු ගැටලුවක්. ඒ ගැටලුවට උත්තර හොයන්න වෑයම් කිරීම හරි වටිනා. මොකද මේ සාකච්ඡාව සමාජ මහත්තයාට බරපතල විදියට යන්න ඕන දෙයක්. දැන් ওই කියන කාරණාව දර කොහාගේ කතාව විතරක් කියන මම ඊටු ටිකට මම එන්න. කොහා එනකොට අවුරුදු කාලේ කොහා කෑ ගහනකොට පුංචි කාලේ දැන් මගේ පෞද්ගලික අත්දැකීම් තියෙන අපි ළමාවදී දිහිම ඉන්නකොටත් ඒ කියන්නේ කොහාට කියන්නේ අවුරුද්ද කියන්නේනවා කියලා තමයි කියන්නේ. එතකොට කොහොෝ කියලා කෑ ගහනකොට අපිත් කොහොෝ කියලා කෑ ගහනවා. එතකොට අර කිව්වා වගේම හඬ ඉහළ තලයකට එනවා. ඒ වගේම තමයි ඈත අතුවල ඉන්න කොහා ටික අපේ සමීපයට එනවා. හැබැයි අපිත් ඒ වගේම කෑ ගහනවා. දැන් කොහා දන්නේ මේ මිනිස් කටහඬක් මේ ළමයේ කරවට්ටනවා ළමයි රවට් එහෙම එකක් නැහැ. ඌ අර නාදයට කොහොෝ කියන අපිත් ඒකට දැන් එක බීකකින් හයියෙන් කොහොෝ කියව ඒකට කෑ ගහලා අපි නිහඬ වෙන්න ඕනේ. එතකොට තමයි ඌ උත්තරයක් දෙන්නේ. ඕක දිගට මේ යනවා. ඕක පුංචි කාලේ හරි අපූර්වට තිබුණා කිසියම් ආකාරයකට එක සමාජේ කඩා වැටිලා නැවතත් ඒ සමාජේ මතුවෙන එක හරි වටිනවා. දැන් මේ දේවල් අතර මේ හසන්ත ප්‍රධාන කාරණාව තමයි අපි ඇයි අවුරුද්දේ පෙරවදන තාම ලියාගත්තේ නැත්තේ. දැන් අලුත් අවුරුද්ද ගැන කතා කරනකොට අවුරුද්දේ මූලිකම සාරය නැත්තම් හරය බවට පත් වෙලා තින්නේ බී ගහ නැත්තම් ගොයන් ගහ. මොකද මහකන්නේ මහා ආසනු ලැබුණට පස්සේ මේකෙන් අක්යාල පූජාවන් කරලා අලුත්පත් අවුරුදු කුමාරයාට පිළිගැන්වීමේ පදනම තියෙන්නේ සාරාර්ථ පදනම තියෙන්නේ එතන. ඒ වටා තමයි අනිකුත් සියලුම දේවල් අපි ගොඩනගාගෙන තියෙන්නේ. දැන් අපි නාගරික සමාජ පදනමේ ගත්තාම නගරේ කුඹුරු වගාව නැහැ. එතකොට කුඹුරු අත්ඇල්ල එව තියෙන තමත් ග්‍රාමීය සමාජ පරිසරය. අපි එතකොට ගෙදර යන්නත් මේ වෑයම් කරන්නේයි. එතකොට අවුරුද්දේ මොකද මහගේ වටා තමයි කියන්නේ මහගේවල් පදනමේ තමයි අවුරුද්ද ගොඩ නැගෙන්නේ. බීගහ වටා ගොඩ නැගුණු සංස්කෘතිය මහගේ වටා කේන්ද්‍රගත වෙලා තියෙනවා. මේක තමයි අරටුව නැත්නම් මේකේ න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටිය ගලවන්න බෑ. එතකොට දැන් අපි අද මොන විදියෙන් වෑයම් කරත් අර න්‍යෂ්ටියත් එක්ක බද්ධ වෙලා තියෙන එක උදාහරණයක් කිව්වොත් අපේ රටවලින් විදේශගත වෙලා ඉන්න බොහෝ පවුල්වල දරුවෝ සමහරවිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ වෙන්න පුළුවන් අපේ නැකත් වෙලාවට අම්මා තාත්තා ගෙදර කිරි උතුරනා ඒ දේවල් බලාගෙන ඒගොල්ලොත් ඒ රටවල කරනවා. ඇයි මේ 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 මෙහෙම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න? ඒ ගොඩනගා ගන්න හේතුව තමයි අර න්‍යෂ්ටියෙන් ගැලවෙන්න අපි කැමති නැහැ. මේක එක. ඒකත් එක්කම
අවුරුද්ද මේ සියල්ල කාලානුරූප වෙනස් වෙනවනේ. මේ කාලානුරූප වෙනස් වෙන එක අපිට තාමත් හරි ආකාරයට ගලප ගන්න බැරි වුණා. දැන් අද දවසේ අපි මේ අනුගමනය කරන අලුත් අවුරුද්ද කියලා කියන්නේ මේ අවුරුද්දට ඇත්තම සැබෑ පදනම වැටුනේ මහනුවර අවදී. මේ නූතන අලුත් අවුරුද්දේ පදනම මහනුවර අවදී. මොකද මම මගේ ආචාර්ය උපාධි නිබන්ධනයේට අවුරුදු 8ක 9ක වගේ කාලයක තිස්සේ ඉඳලා හසන්ත මේ ලංකාවේ විවිධ අවුරුදු තොරතුරු එකතු කරා. එකතු කරමින් රැස් කරමින් යනවා. ඒ යනකොට තමයි මට මේක ඇතුලේ තියෙන මූලාශ්‍ර හම්බෙන්නේ. ඒ වගේම මිනිස්සුත් එක්ක හම්බෙලා කතා කරනකොට ඒකේ මූලාශ්‍ර හම්බෙනවා. එතකොට මේ පදනම වර්තමානයේ අපි මේ අනුගමනය කරන්නේ සෙංකටගල රාජධානි අවධියේ ගොඩනැගිච්ච අවුරුදු පදනම. හේතුව තමයි අපේ රජුරෝ ඉවත් කරනවා. ඒ කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරු විතරක් නෙවෙයි මූලාශ්‍ර සියල්ලම ලංකා පොළොවෙන් ගලවලා ඉවත් කරනවා. ඊට පස්සේ රට අරාජික වෙනවා. දැන් අපි දන්නවා සුද්ධෝ අපිව පාලනය කරාට රට අරාජිකයි. අපිට කේන්ද්‍රගත වෙන්න පදනමක් නැහැ. මෙන්න මේ පදනමක් නැති එකත් එක්ක නැවත නැවත අපි බෑයම් කරමින් තමයි අලුත් අවුරුද්ද. මොකද අලුත් අවුරුද්ද කියන වචනේ පවා පෙර අවදී වල නැහැ. අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණි, කුරුණෑගල මේ කිසිදු අවධියක අලුත් අවුරුද්ද වචනේවත් නැහැ. එහෙමනම් සිංකඩ ගලවදීදී මතුවෙන. ඒ මතුවෙනවා කියන්නේ අපි මේක නැවත ගොඩනගා ගැනීමට කරා. ඊට පෙර අවදිවලදී අපිට හම්බෙන දේ තමයි ඒකට කියන්නේ මේ නැකත් කෙලිය කියලා. රජ්ජුරුව තමයි කේන්ද්‍රීය චරිතේ. රජ්ජුරුව මුල් කරගත්ත නැකත් කෙලියක් තිබිලා තියෙන එක දඩේ මේ යන පොඩ්ඩක් අර කාමභෝගී ජීවන සම්ප්‍රදායකට බර පිළිවෙත් තිබිලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ සෙංකඩ ගල අවදිදී අපි තහවුරු කරගන්නවන්. අපේ රජු නැති වුණා, අපිට පාළුවක් දැනෙනවා, කඩා වැටෙනවා රට. මෙන්න මේකත් එක්ක අර අවුරුද්දදී අපි වෑයම් කරනවා නැවතත් අපි ගොනු වෙන්න. එතකොට තුන් හෙලේ සියලු දෙනා මේ අවුරුද්දත් එක්ක බැඳිලා තියෙනවා. ඒකෙදි ජාති කුල ආගම් තිබිලා නැහැ. මුස්ලිම් මිනිස්සු අලුත් අවුරුදු කනවා සෙංකඩ ගල අවදිදී. රජුරුවන්ගෙන් තෑගි භෝගත් ලබා ගන්න. බලන්න එතකොට අපි එහෙම පදනමක් ගොඩනගාගෙන තිබුණා. අනික් උදවිය පව අපි දන්නවා Hindu මේකත් එක්ක සම්බන්ධතාවයේ තියෙනවා. කතෝලික උදවිය, කතෝලික කියන්නේ මේ රටේ උදවිය. හැබැයි ඒගොල්ලෝ නැකත් පිළිගන්න ඒගොල්ලන්ගේ ආගම අනුව. නමුත් අවුරුදු චාරිත්‍ර අනුගමනය කරනවා. මෙහෙම ආව රටාව වර්තමානයේ එනකොට මං හිතන්නේ හසන්ත මේ විවිධයි විවිධ මත පළ කරන. හැබැයි මට දැනෙන, මට හැඟෙන දේ නම් මාධ්‍ය මගින් ගුවන් විදුලිය පවරගත්ත වැඩ කොටසක් මොකද රට වටා අවුරුදු කියන. ඊට පස්සේ රූපවාහිනී මාධ්‍ය ආවට පස්සේ ඉතා අපූර්ව විදියට අවුරුද්ද පෙන්වන්න ගත්තා. අවුරුද්ද පෙන්වන එකත් එක්ක හැබැයි වැඩ දෙකක් වුණා. අවුරුද්දට ආකර්ෂණයක් ඇති වුණා තමයි, අනිත් පැත්තෙන් වුණා අවුරුද්ද නර්මන්න අපි පුරුදු වුණා. දැන් අර ඔබ පෙන්නපෝ ජන ක්‍රීඩා තියෙනවනේ. එතකොට අපේ දරුවෙන්ගෙන් ඇහුවොත් ඔබට ඇත්තටම මම හිතන එදා වැඩසටහන ඇතුලේ හිත ඇතුලේ, මොකද ඔබ තාත්තා කෙනෙක් විදිහට සමාජීය වගකීමක් තියෙනවනේ, එතනදී හිත ඇතුලේදී ගැටුමක් එන්නේ නැති කොහොමගේ දරුවා මේක දන්නවා කියලා. එතකොට මේ වැරද්ද තියෙන හසන්ත ඔබගේ නෙමෙයි. ඔබ කියන්නේ ඔබ තාත්තා කෙනෙක් විදිහට ඔබේ නෙමෙයි, සමාජයක් විදිහට අපේ අධ්‍යාපනය ඇතුලේ කොහොම එක ගොඩනගලා තියෙනවා අධ්‍යාපනය අත්හැරලා. දැන් ලෝකේ රටවල් වල ගත්තාම දැන් අලුත් අවුරුද්ද වගේ දෙයක් නැති වුණොත් ඔබ හිතන්න හසන්ත අපි සමාජ සාකච්ඡාවක් ගොඩනැගුවොත් අවුරුද්ද අත්තරින අවුරුද්ද තහනම් කරනවා කියලා මොකද වෙන්නේ? මේ ගැන එන කතාව කොයි වගේ වේවිද? එතකොට අපි නොදන්න පැති වලින් සාකච්ඡාව ආරම්භ වේවි. හේතුව තමයි තවම අපි අවුරුද්ද සැලසුම් කරන්නේ. මම කියවා පෙරවදන තාම ලියාගත්තේ නැති ගැටලුව. දැන් තියෙන්නේ අපේ අධ්‍යාපන කේන්ද්‍රගත වෙච්ච සංස්කෘතික පරිසරයක්නේ. මේ පරිසරයට කොතනද අපි ඉඩක් තියලා තියෙන අවුරුද්දට? එතකොට දැන් අර මොකද අපි හොඳාකාරවම දන්නවා අප්‍රේල් මාසයේ නැත්තම් බක් මාසයේ වෙනකොට අලුත් අවුරුදු උදා වෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැනේ. ඒ උදා වෙන එකට සැමරුම් කටයුතු කරන පෙර සහ පසු කියන අවදීන් ටිකට කෝ නිමාඩු දෙනවා. දැන් මේ නිමාඩු දවස් දෙකක් නිල වශයෙන් අනුමතයි. ඒක දුන්නේ අපි නෙමෙයිනේ, බ්‍රිතාන්‍ය පාලන අවදීදී මේ සුද්දා දුන්න නිමාඩු දවස් දෙක තමයි තාම කරපින්නම් යන්නේ. දැන් එතකොට අපි එහෙමනම් නිදහස ලැබුවට පස්සේවත් මේ සංස්කෘතිය ගල්පගත්තද? අපි තාම ගල්පගෙන නැහැ. ඒ එක පැත්තා. එතකොට එතන ඉඳලා මොකද වෙන්නේ? අපේ කිසිම ළමෙක් මේ තොරතුරු දන්නේ නැහැ. ළමයිට මැනල වැඩක් නැහැ. දැන් මම හද්දා ගමක හැදිච්ච කෙනෙක්නේ. මම ගමේ හොඳට දුව පැනපු නටපු කෙනෙක්. අවුරුදු කාලේ කියන්නේ අපි කියන්නේ මේකට කියන්නේ බක්මහ ඉපනැල්ල කියලා. අපි පනත් තුල කියන්නේ මොකද හොත හැටියට ඉපනැල්ල තියෙනවා. සෙල්ලම් කරන හින්දමයි බක්මහ ඉපනැල්ල කියලා කියන්නේ. වැය පිටි වලට යනවා. මොකද අපිට වෙනම ක්‍රීඩා පිට්ටනිය තිබුණේ නැහෙනේ. වැය පිටිය සෙල්ලම් කරනවා. ඊට පස්සේ අපි කෙලි පිටි බවට පත් වෙන්නේ. අපිට මොකද යායේ ගොයන් කපල ඉවරයි. ඒ ඉපනැල්ල සෙල්ලම් කරනවා. දැන් අද ළමයට මේ ඉපනැල්ලට යන්න පුළුවන්ද? ඉපනැල්ලට ළමයිකට යන්න දෙනවද?
දෙමව්පියෝ මැසිවිලි නගයි මං හිතන්නේ වෙනම මේ මේ වෙනම මොනවාද පිකට් කරයි ඉපනෙල්ලට ළමයි දානවා කියලා. දැන් එතනට අපි ගිහින් එහෙනම් අපේ ළමයාගෙන් මේක උදුරාගත්තේ කවුද? මේක පිළගස්සගෙන නැහැ. රාජ්‍ය මට්ටමේ වගකීමක් තියෙනවා. අමාත්‍යංශත් ගණනාවක් තියෙනවා. හැබැයි අමාත්‍යංශ තිබ්බට වැඩක් නැහැ. ක්‍රියාකාරී වැඩ කොටස නැහැ. දැන් ජපානේ වගේ රටක් එක්ක සංසන්දනය කරමු. ජපානේ නිල වශයෙන්ම නිමාඩු තියලා පිළගස්වීමක් කරලා මේ කටයුත්ත කරනවා. අර ඒකයි මම කිව්වේ හසන්ත අපි කිසිම වෙලාවකදී අවුරුද්ද පිළගස්ව ගැනීමේ කටයුත්තක් කරේ නැහැ. මේ නිසා තමයි මේ ගැටලු ඇති වෙලා තියෙන්නේ. අනික් පැත්තෙන් අවුරුද්දේ විචිත්‍රත්වයේ තියෙන්නේ අපි ප්‍රායෝගික මේක ක්‍රියාත්මක කරන තාක් කල් පමණ. දැන් වැඩිහිටියන් විදිහට අපිට අත්දැකීම් තියෙනවා අපේ බාල අවධිය ගැන කියන්න. හැබැයි නූතන දරුවන්ට අපේ බාල අවධියේ විතරක් අපි දොඩවලා වැඩක් තියනවද කියන්නේ ඒගොල්ලෝ ඕගොල්ලෝ කෑව බිව ඕගොල්ලන්ගේ අතීතයේ දොඩවනවා කොහො අපිට කියලා. ඒ ළමයි කැවිල්ලක් ගැන දන්නවද? කැවිලි වර්ග කීයක්ද කාලා තියෙන? අත ළමයකට කිව්වොත් අවුරුදු රස කැවිලි කීයක් කාලා තියෙනවද කියලා ළමයි කීයද ලියන්නේ? දැන් සමහර දරුවෝ දැන් අද උදේත් මම වැඩසටහන් දෙකකට සම්බන්ධ වුණ අලුත් අවුරුද්ද ගැන කුඩා දරුවොත් එක්ක මම වැඩ කරා. කොළඹ නගරයේ කේන්ද්‍රගතව කරගෙන කොළඹ නගරයේ පුස්තකාලයේ තිබුණ අවුරුදු වැඩසටහනේ ඒ දරුවොත් එක්ක කතා කරනකොට හරි ලස්සනට දරුවන්ට ඒ චාරිත්‍ර කියලා දුන්නා. පුස්තකාලාධිපතිනිය හරි අපූරු වෑයමක් දැරුවා. දෙමව්පියොත් ඇවිල්ලා හිටියා. මේ දරුවා මට කියනවා ඒගොල්ලන් කාලා තියෙන මොකද ඒගොල්ලන්ට කැවිලි මේසයක් ඇරලා කැවිලි කන්න අවස්ථාව තිබුණා. ඒගොල්ලෝ කියනවා කිරිබත් තමයි කැමැතිම කැවිල්ල කියලා. කිරිබත් රස කැවිල්ලක් විදිහට දරුවෝ පිළිගන්නවා නම් කොළඹ දරුවෝ ඒ ළමයි කොහෙද අවුරුද්ද දන්නේ? කිරිබත් රස කැවිල්ලක්ද? දැන් මට හරි දුකයි. මං කියන්නේ නෑ පුතේ මේ කිරිබත් කියන්නේ අපේ ආහාරය. මේක නෑ ඒුණට කැට කපල තියෙනවනේ. මෙන්න ළමයා දකින්න විදිය. එතකොට ඒ වැරද්ද හසන්ත අපිල අපේ නෙමේද? වැඩිහිටි විදිහට අපි නේකට උත්තර සපයන්න ඕනේ. අපි ඒ දරුවට ඒ අවුරුද්ද පවර්ලා නෑනේ. එතකොට පවර්ලා නැති වෙනකොට ඉදමෝපියන්ට දොස් කියන වැඩකුත් නෑ. සමාජීය වගකීමක් තියෙනවා. එතකොට සමාජීය වගකීම් කොටස අපි අත්හැරලා තියෙනවා. මෙන්න ගැටලු එන විදිය. එතකොට මේකේ වැදගත්ම වෙන දේ තමයි අලුත් අවුරුද්දට මම එකයි කිව්වේ ඔබගේ සාකච්ඡාවට මම හරි පෞද්ගලිකව හරි පෙම්බන්දිනවා. පෙරවදන තාම ලියාගෙන නැහැ. ඒ පෙරවදන ලියනකොට අධ්‍යාපන සංස්කෘතික ආර්ථික සමාජීය ඒ වගේම තමයි පරිසර මේ කියන සියලු සාධකයන් එක්ක තමයි පෙරවදන ලියා ගන්න වෙන්නේ. එහෙම වුණොත් අපිට හෙට දවසකට රසවත් අවුරුද්දක් ගොඩ ගන්න පුළුවන්. ඔබ සඳහන් කළා අලුත් අවුරුද්දත් එක්ක මාධ්‍ය බැඳීම. ඉස්සර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රට වටා අවුරුදු කළේ ඒගොල්ලෝ හඬ විතරනේ. දැන් තියෙන ක්‍රීඩා අරෝමව ඔක්කොම විස්තර කියලා ඒ ගුවන්විදුලියත් එක්ක බැඳිච්ච හඬවල් ප්‍රතිරූප පෞරුෂත්වයන් තියෙනවා. දැන් එහෙම ප්‍රතිරූපයක් පෞරුෂත්වයක් තමයි අපේ රත්නාවලි කැකුණවල මහත්මිය මැණිකේ කියපුවාම කෝරළේ මහත්තයා කියපුවාම ඒ චරිත මම හිතන්නේ ඒවා වාර්තා ලෝක වාර්තා ඒ චරිත. දැන් කෝරළේ මහත්තයාගේ විජයරත් වරකගොඩ මහත්තයා අඛණ්ඩව මම හිතන්නේ අවුරුදු 50කට අධික කාලයක් එකම චරිතේ රඟපාපු ලෝකේ එකම නළුවා වරකගොඩ මහත්තයා එකම චරිතේ මම හිතන්නේ අවුරුදු ගාන මට මතක නැහැ ඒක වාර්තාවක් මෙහෙ නෙමෙයි ඉන්න තිබ්බ වෙන රට වර රත්නාවලී කැකුණ වෙල මහත්මියත් මම හිතන්නේ එතුමිය අසනීප වෙනකන් ඒ චරිත රඟපෑව ගුවන්විදුලියේ අපේ අපිට හිතන්න දේවල් ඉතුරු කරලා හඬින් ඒ ටික කියලා දුන්නා. ඒක රූපවාහිනිය ආවට පස්සේ ITN මාධ්‍යාලය මේක තමයි පළවෙනි රූපවාහිනිය. ඒ වගේම ජාතික රූපවාහිනිය බිහි වුණා. තවත් පෞද්ගලික ආයතන බිහි වුණා. ඉතින් අපි ඔක්කොම ඒ අවුරුදු වල තියෙන ලස්සන සුන්දරත්වය මේවා නැති වෙලා යන්නේමයි කියලා හිතලා ඇත්තටම සද්භාවයෙන් ඒව කරපු දේවල් කිසිම කෙනෙක් වරදක් කරන්න මේවා නැති කරන්න කලේ නෑ. අදත් එහෙම තමයි කරන්නේ. දැන් අපේ තිබුණා නෙත්සිත් මංගල්ලේ කියලා වැඩසටහනක රංජිත් හේවබටගේ මහත්තයා තමයි නම දැම්මේ නෙත්සිත් මංගල්ලේ කියලා අපේ වැඩසටහන් සිටපු ප්‍රධානීෙක්. ඔය බිනර මලී සින්දු එහෙම ලියපු ඒ වැඩසටහනත් අපි කළා කීප විටක්. ඊට පස්සේ එතුමා සේවෙන් ඉවත් වුණාට පස්සේ තව අලුත් වැඩසටහනක් පටන් ගත්තා. ඒක සූර්ය මංගල්ලේ. දැන් අවුරුදු 19ක් වෙනවා. ඒ නම යෝජනා කළේ නම් මම. සූර්ය මංගල්ලේ කියන නම කොහෙවත් මාධ්‍ය පාවිච්චි වෙලා තිබුණේ නැහැ. මම කරපු වැඩක් නෙමෙයි. අපේ ආයතනයේ කල්පනාකාරීත්වයේ නිලධාරීන් හැමෝම එකතු වෙලා හැබැයි නමක් යෝජනා කරන්න කියපුවාම මම යෝජනා කරපු නම තමයි සූර්ය මංගල්ලේ. හැබැයි අද හැම ගමකම අස්සක් මුල්ලක් නැර පොඩි අවුරුදු උසේ සූර්ය මංගල්ලේ කියලා තමයි ඒක දන්නේ. මාධ්‍යයෙන් වෙන වැඩ මුළු රටේම පැතිරලාද මේ අවුරුද්දෙත් අපේ සූර්ය මංගල්ලේ වැඩසටහන තව දවස් කීපයකින් ස්ථාන කීපයක් කේන්ද්‍ර කරගෙන
බොහොම ජයයට කරන්න සියලු කටයුතු සංවිධානය. මම හිතන්නේ ඔය අවුරුදු උත්සවයකට යන්න බැරි, එහෙම තරඟයකට යන්න බැරි විශාල පිරිසක්, ලක්ෂ ගානක පිරිසක් මේ රට වගේම පිටරට, ඒ අය පුදුම ආස්වාදයක් ලබනවා මේ රූපවාහිනිය මේක දැකලා, ඈ මේවා කරනවා දැකලා, මෙහි අපූර්වත්වයේ විචිත්‍රත්වයේ දැකලා සතුටක් ලබනවා. ඒකත් ලොකු දෙයක්නේ. ඉතින් මාධ්‍යෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. ඉතින් පුළුවන් දේවල් කරගෙන යනවා. මේ අවුරුද්දේ සූර්යමංගල්ලේ වැඩසටහන තියෙනවා, අවුරුදු 19ක් ඒ සූර්යමංගල්ලේ කියන වැඩසටහන, නෙත්සිත් මංගල්ලේ කියලා ඊට කලින් වැඩසටහනකුත් තිබුණා. හොඳයි, මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහක බවතුන් පණිවිඩ කීපයක් සඳහා. සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. අපට අත් දොර මඩලාව සමඟ අපට ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. බෝවන් හසන්ත. අයිබෝවන් කතා කරා. අයිබෝවන් මම ලියනක කතා කරන්නේ. හොඳයි. මේ හසන්ත මම මේ කියන්න වැඩකඩයක් හසන්ත මට අවසර දෙන්න. මේ මම මේ ඊයේ මේ පත්පේක ලිපියක් කරගෙන හිතාගෙන ඉන්නේ මේ සිද්ධිය පිළිබඳව. මේ මේ පත්පේකම නගරයේ අවුරුදු උත්සවයක් තිබුණා. මේ මහරගම නගරයේ අවුරුදු උත්සවයක් තිබුණා. මේ ඒකට මේ බයිසිකල් රේස් එකක් ගියා හසන්ත. මේ පාරේ වතුර බාගේ ඉන්න ළමයි, මේ පිරිමි ළමයි මේ පබ්ස වචන කියාගෙන කෑ ගහගෙන අර යන මිනිස්සුන්ට අවහිරගෙන සිටියට අසන්ත මේ දෙයක් කරනකොට මම හිතන්නේ මේ අය හිතන්න ඕන මේ මේ කාලයේ සුදුසුත් කියන එක. මොකද මේ කොළමනාකරට ගත්තාම වැඩියෙන්ම මේ දිනවල වැඩියෙන්ම ජනාකීර්ණ වෙන නගරය තමයි මහරගම නගරය. ඒක නිසා මේ වගේ තැන් යොදා ගන්න එක හරිම මේ මම හිතන්නේ බුද්ධිමත් ක්‍රියාවක් නෙවෙයි, බුද්ධිමත් ක්‍රියාවක් නෙවෙයි. ඒක නිසා මේ මේක අප්‍රේල් 12-13 වගේ දිනවල ඒකින් මහ පාරේ දිනක අඩු දවස් වලට මේ කරනවා නම් මං හිතන්නේ මේ අය ඊට වැඩිය මේ මං රටට මේ හොඳක් කරන්නේ. අපි විද්‍යත් මණ්ඩලෙන් දැක්කුවා මේකට පෙරවදනක් සපයන්න ඕන කියන එක. මේ මේකට මම මේ මේ නීතිය බල ඉස්සරහට ගේන්න වෙයි මේ විදිහට මේ මේ පාලනයක් කරන්න ගියොත් පැහැදිලි සම්මත කජේ එකවත් මේකට ඉරදිලා හොඳයි 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 හොඳයි. ඔබේ අවුරුදු සතුට තව කෙනෙකුට හිරිහැරයක් කරන්න එපා කියන ඉල්ලීම අපිත් කරමු, සතුටින් කරන්න. ඒක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අපේ දළුපත මහත්මනේ එතුමා හොඳ අදහස් කීපයක් ඉදිරිපත් කළා. මා හිතන හසන්ත මහත පාසල්වල දැන්ට මේ ක්‍රියාත්මක කරන ප්‍රායෝග වැඩසටහන් මට මතකයි. මම කලකට ඉහතදී සහභාගී වුණා පාසල් අවුරුදු උළෙලකට, කියන්නේ පුංචි දරුවන්ට අවුරුදු සිරි පුරුදු කිරීම මහගෙදර යාම කියලා, මහගෙදරට යාම. ඉතින් මමත් ඒ අවස්ථාවේ හිටියා. මට තිබුණේ ඉතින් පන්සලේ ස්වාමින් වහන්සේ ඉස්ත තෙල් ගන්න අවස්ථාවට ඉන්න හා පුන්නේ කාලේ පන්සල්ලේම. ඉතින් දැන් කෑම මේසේ හදලා තුන මහගෙදරට ඇවිල්ලා ඔක්කොමල්ල ඉතින් සේරම දැන් නැකතර බුලත්තේම දීලා දැන් කෑම කන්න ආරාධනා කළ අම්ම තාත්තා ඔක්කොම මේ කරන්න චූටි දූල පුතාලා. ඉතින් ඔක්කොම කෑම කන්න සූදානකොට එක පුතෙක් තරමකට නිකන් පොළු කෑල්ලක් අරගෙන එයා අර මේසෙත් තියෙන ඔක්කොරම ගැහුවා කෑම මේසෙට. ඔක්කොම පුංචි අය කෑ ගහනවා, දැන් ගුරුවරු පනිනවා, මේ මොකද බන්. ඒ අපේ ආච්චිලය ගෙදර ගියාම තාත්තා කරන්න එහෙමලු. එයා හිතලා තියෙන්නේ මේ අවුරුද්දට ගමේ යනවා කියන්නේ අර අර වැඩි. එතකොට එතන අවුරුදු එතනම ඉවරයි, අවුරුද්දමම එතනමම ඉවරයි. ඉතින් ඒ පුතාගේ අම්මට පුතෙක්, එයාගේ අම්මා හිටියෙත් නැහැ, ළමයාව දාලා ගියා. ඇයි මේ ලැජ්ජයි කියලා. මේ ඉතින් ඇත්ත වශයෙන්ම දෙමාපියෝ මේක තේරුම් ගන්න. අපේ මාචාර්යතුමිය මතක් කළා දරුවන්ට සිරිත් අපි කියා දෙන්න ඕනේ. ඇත්ත වශයෙන්ම දෙමළ සිංහල අවුරුද්ද කියලා දැන් මේ අලුත් අවුරුද්ද අපි හඳුන්වනවා. ද්‍රවිඩ ජනතාව ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඒගොල්ලන් ඒ කළ යුතු ඒගොල්ලන්ගේ චාරිත්‍ර විදි ඒගොල්ල ක්‍රමානුකූලව අනුගමනය කරනවා. සිංහල අපට බෞද්ධාගමික සංස්කෘතියට අනුව කටයුතු කිරීමක් ලැබුණා. අපේ දළුපත මහත්මයා කිව්ව නුවර යුගයේ අපට මේ ගොඩක් මේ ලැබුණේ කියලා. මම හිතේ අපේ මහත්මයා මේ නුවර යුගයේදී නේද අපේ ද්‍රවිඩ
මේ බිසෝවරු පැමිණීමත් එක්කම හිතුණා මේ ප්‍රශ්නේ බලපෑවයි කියලා මගේ කල්පනාව. ඉතින් කෙසේ හෝ වේවා රාජ්‍ය අනුග්‍රහය ඇතුව එදත් කටයුතු කළා. ඇත්ත වශයෙන්ම අද අපි බැලුවම පෙළ ගැසී බලා සිටින්නේ මේ ලස්සන අවුරුදු උළෙලක් සමරන්න අම්මා තාත්තා නෝනා දරුවෝ ඔක්කොම පවුලේ එකතු වෙලා වැඩ කටයුතු කරනකොට තව කොටසක් සූදානම් කරලා ඉන්නවා කැටපොළ පවත්වන්න. එතකොට බූරු පොළ පවත්වගෙන යන්න. මන් දන්නා එක ප්‍රදේශයක මට මගේ දායක පින්වතුන් මම නොඑක් මම බණ දේශනාවට වඩම්ම දායක පින්වතුන් මට කියන අපේ හාමුදුරනේ ඔබ වහන්සේ කියන්න. අපේ ප්‍රදේශයේ අවුරුදු සමයේදී ලක්ෂ ගණන් ලක්ෂ 50-60 මේ බූරු පොලේ සල්ලි වේදම් කරනවා. ලක්ෂ 50-60 අවුරුදු ක්‍රීඩා කියලා. ලක්ෂ 5 වේදම් කරනවා කැට පොලට. දැම්මල ඇහති වෙනවා මාර්තු මාසේ මැද ඉඳලා ලැහැස්ති වෙනවා අවුරුද්දට සල්ලිද එකතු කර ගන්න ඕනේ. ඕබන් එකතු කර ගන්න ඕනේ. වැඩ තියෙනවා අපිට. එතකොට සමහර හිතන්නේ දාම් මේ 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 බූරු ගහන එක තමයි අවුරුදු සැනකෙළිය. මේ එතකොට නැත්තම් මේ මේ කැට ගහන එක තමයි අවුරුදු සැනකෙළිය. ඒ වගේම කලකෝලහල ප්‍රශ්න එහෙමයි. එතකොට මේ අවුරුද්දත් ඉස්සේ බලාගිට බිරිඳ දඩුව තාත්තා ගෙදරෙන්නකන් ස්වාමියා ගෙදරෙන්නකන් මේ වැඩ ටික කරන්න. අම්මා බලාගිට පුතාලා එනකන් ඒ ආපු වෙලාවේ ඉඳලා අර ගෙදර මිනිසුන්ට දුක් ගින්දර. ඒ වගේම අර අපේ මහත්ය මතක් කළා පාර පුරාම මේ අවුරුදු ක්‍රීඩා දාවන තරඟ. මම හිතනවා අපේ මේක අතර වෙසක් වලට යම්කිසි ප්‍රමිතියක් දැම්ම වගේ දන්සල් කරණයට මේකටත් යම්කිසි ප්‍රමිතිකරණයක් කරන්න. පාර පුරාම යතුරු පැදි වලින් කෑ ගහගෙන ඌ කියාගෙන අනිත් වාහන ඔක්කොම ගැලියට ගන්න අයින් කරගන්න ඉඩ දෙන්න. මේක නිකන් මොකද්ද කිසිම ඇම්බියුලන්ස් එකක් අයින් කරගන්න ඕනේ. අපේ හැමෝටම තරගකරුවන්ගෙන් කිසිම බාධාවක් හානියක් නැහැ. මේ ආධාරකරුවන්ගෙන් තමයි ප්‍රශ්නේ. එක තරගකරුවෙකුට ආධාරකරුවෝ 25ක්වත් යනවා කොහොමද වාහන දෙක තුනක් යනවා ඒගොල්ලෝ නිකන් ඒ වගේම ධාතික කොඩිය බිම අතෑරගෙන ඒක ගේ ඔතාගෙන මොනවද කියන්න. ඇත්ත වශයෙන්ම අශ්ලීල වචන කෑ ගහගෙන හූ කියාගෙන මේ බයිසිකල් පළවෙනිය දෙවෙනිය ගිහිල් ඉවර පැය ගහන පස්සේ තව කට්ටිය ඒත් කෑ ගහන වාහන අයින් කර ගන්න ඕනි කියලා. ඇත්ත වශයෙන් කුඩා දනුව ඉන්නවා, අසනීපයි ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා, ගමන් බිමයි යන්න ඕනි, හදිසි වැඩ අවශ්‍යතාවල් තියෙනවා. මේ ගැන සැලකිලිමත් වෙලා ඒ කටයුතු වලට අවශ්‍ය පරිසරය හදා ගන්න. අවුරුදු උත්සව සමරන වේලාව ඉඳලාම කෑ ගහන අඬන තරඟ අඬන්නේ කියලා කියන තරම බොරු කීකේ මොනවද අපිට අහගෙන ඉන්න මේ කියනේවා. ඒ මොනවද අඬන තරංගයක් ඊළඟට ඉතින් මොන හොඳම රැවුල තෝරන අර ඒ මොනව තෝරගත්ත කමන්නේ. ඇත්ත වශයෙන්ම රැවුල් දැන් නැහැ හුවක් දෙනකොට ඕන්නත් නේ ඒවත් ඉතින් අපි සැලකිලිමත් වෙමු. ඇත්ත වශයෙන්ම පන්සල් යන්න පොන්නේ කාලේ පන්සල් යන්න. මොකද මං හරි කැමති දෙයක් තියෙනවා. මං අවුරුද්දටම දකිනවා මගේ සමහර දායක පවුල් කීපයක් දෙපාරක් මං දකිනවා. එකක් තමයි පොන්නේ කාලේ පන්සල් යනවා. මම හරි සන්තෝෂයි ඒකට. දෙවෙනි එක තමයි හිස තෙල් ගහගන්න එනවා. කොහේ හිටියත් එනවා. ඒක ඒගොල්ලන්ට ඒක ජීවිතේම වටිනා දෙයක් වුණා. ඇත්ත වශයෙන්ම පන්සල මුල් කොටන්නේ මේ ආගම චාරිත්‍ර කලි ඒක වැදගත් එකක්. වෙලාවට කන්න, වෙලාවට නාන්න, වෙලාවට අඳින්නේ ඔක්කොම චාර ධර්ම අපට කියා දුන්නා. සතා සීපාවට අපේ දා කරුණාව දැක්කුවා. ගහකොළට කරුණාව දැක්කුවා. ඒව කළා. ලිපට, ලිඳට හැම දෙයකටම කළේ මොකද්ද? කෘතගුණ සැලකීම, උපහාර පිදීම. අම්මා තාත්තට උපහාර පිදුවා. තාත්තට ගත්ත බැනීමක්, අම්මට ගත්ත චීත්‍යය. ඒ තාත්තා උඩ කෑල්ල වහගන්නවා, අම්මා යට කෑල්ල. ඉතුරු ටික මොන වුණා කපන්නේ. චීත්‍යයක් ගත්තනේ අම්මට මද. එතකොට මේ ඒවා ගත්තද ඕ හරි ඔවා මොන අම්මට බැනීමක් ගත්තා. තාත්තට බැනීමක් ගත්තා, අම්මට චීත්‍යයක් ගත්ත මද අවුරුද්දටම ඇති. ඉතින් එච්චරයි. එතකොට ගමේ යන්න එපා ඉක්මන අර පාටට යන්න තියෙනවා. ඔවා ගිල්ලෙන් මටෙන් වෙලාව නැහැ කියන්නේ අම්මට ගැන එන්න බැරුණ කියන්නේ. අම්මා බලගෙන පුතා එනකන් අවුරුදු සමරන්න වෙලාවක් නැහැ කියන්නේ. අර වෙන් කරගෙන කලින්ම යාළුවොත් එක්ක පාටි යාළුවොත් එක්ක අවුරුදු සමරන්න. අර අපේ මෙතුමා කිව්වා දයාලන් මහත්මයාට බොහොම හොඳ එකක්. අපි මේ අවුරුද්දේ විනෝද වෙන්න නටන්න ගයන්න වයන්න යන්නේ. ඇත්ත වශයෙන්ම යුද පිටියක්. ඊටත් වඩා මට හරි ප්‍රශ්න තමයි මේ ගායක ගායිකාව වේදිකාවට නැක්ති වෙලා ඉඳලා සින්දු කැලේ දෙක පද දෙකක් වෙන අපිට ගහන්නේ කියන. මේක ඉවරයක් නැහැ. සින්දුව කියලා ඉඳි ඌ කියනද පල්ලෙහා ඉන්න ඈතින් මල්ල අත්තොල්ලන්දලු. ඊළඟට මැද ඉන්න නංගිල දෙපැත නැමින්දලු. මේ මොන කූලන්ද? තමන් ආවන සින්දුව කියලා යන්නේ. ඒක කියන්නේ අනුන්ගේ සින්දු.
මේ පනදාගෙන නැහිගෙන ජීවිත කාලයම ඒ වෙනුවෙන් අපකප වෙච්ච අපේ වටිනා නිර්මාණ කරන්නේ යෙදුණු විශිෂ්ටයන්ගේ නිර්මාණ හොරකම් කරගෙන වේදිකාවට ඇවිල්ලා කියනවා. එයා තුනක් කිනවට එයාට ලක්ෂයයි අර නිර්මාණකරුව පහක් කියනවනේ පැයක් විතර ඉඳලා එයාට දෙන 20000යි. ඉතින් මේ මේ මේකනේ අරවා මේව දාලා අරක මේකේ නෙවෙයි නිර්මාණයක් නේ. එතකොට මේ අවුරුදු සමී ඉවරයක් නැහැ. කෑම ගහනවා. කිසිම ප්‍රතිඵලයක් නැහැ. අත්ත වශයෙන්ම අම්මා තාත්තා දූල පුතාලා හැම කෙනෙක්ම එකමුතු වෙලා ඒ චාරිත්‍ර අනුගමනය කරන්න සාර ධර්ම අනුගමනය කරනවා කියන්නේ ඒකයි. පන්සල් යන්න, ඉසතෙල් ගා ගන්න, පුණ්‍ය කාලයට අවශ්‍ය කටයුතු කරන්න. ඒ වගේම චාරිත්‍ර විදි කියන්නේ මේ ලෝකෙට පේන්න කරන එකක් නෙමෙයි. අපිට මේ ආ ගමන් මඟ කොහොමද කියලා හැරිලා බලලා විවේක සුවයෙන් අවශ්‍ය කටයුතු කරගන්නට තිබෙනවා. ඇත්ත වශයෙන්ම අද අපි කන එක බොන එක නටන එකම නෙමෙයි අවුරුදු කියන්නේ. අවුරුදු උත්සවයක දැන් මෙයා අවුරුදු උත්සවය ලැහැත්ති කරගමන් මෙයාත් ලැහැත්ති කරන එක. මෙයාට අභියෝගයට. එතකොට මෙයා මේක මෙයා යංගිසි මහන්සියගේ උත්සාහයක මේ වැඩේ කළේ අර අවුරුදු උත්සවයක් කළා ඕකට දෙන්න උඹත් පරි. මේ තරඟ යන අතරේ තව තරඟ දාන මෙයා තෑග්ගක් දුන්නා තුනක් දුන්නලු මෙයා. ඒ නිසා තව එකක් දාන්න අඬන තරඟේ. ඉතින් යා හඬන අම්මා මලාවලු මෙහෙමලු අරෙමලු ඇයි මේ වගේ නාඩගම් අපි ඕන තරම් අපි බොරු කීක බොරු කීක මේ මොනවා හරි පොඩි තෑග මොනවා එක බේසම ප්ලාස්ටික් බේසම කම්බිලා තියෙනවා ඕමත ඒ වගේම කියන්න ඕනේ රවටන එක පන නැහිගෙන ගමහරා දුවන්නේ කිලෝමීටර් 10ක් විතර දීලා තියෙන වීදුරු පෙට්ටිය මේ මොකද්ද සහතිකයක්වත් දෙනවන්නේ ළමයට වටනකමක් තියෙනවනේ ඒ වගේ හැම දෙයක්ම බොරුව කපටිකම සේල් කියලා අලි අලි පොල් ගෙඩියකොනේ තිබුණට වඩා ගණන් සාමාන්‍ය දවසකට මම දැක්ක ඊපෙරද අපේ කට්ටියක් ගියා අවුරුදු කලින් අවුරුදු වෙන කලින් ඇඳුම් ගන්න යනෝනේ හාමුදුරනේ මේ බොරුණ කරන්නේ සේල් සේල් කියලා තිබුණට වඩා වැඩි ගණන් එතන කලින් යන අවුරුදු කියලා ඒකට ගිය මාසෙම ගණන් තියාගත්ත ඇඳුම් ඇත්ත වශයෙන්ම මං කියන්නේ හැමෝම හිමයි කියලා ඉතින් අපි රවටන්නේ කාවද දැන් ඊළඟට තෙල් බැඳුම් කවල මේ ළමයින්ට අරවයි මේවයි ඔක්කොම කවල අපේ ආත්මාලුවට වෙච්ච දෙයක් නෑ. ඒවට මොනවද දන්නේ නෑ. ළමයෙකුට ඖෂධයක් දුන්නේ, වටිනා දෙයක් දුන්නේ. හැම දෙෙම මේ උදරයට, ශරීරයට, ඇහැට, කනට, බඩට, කටට සියල්ල මුළු සර්වාංගයටම වසර පුරාම නිරෝගී වෙන්න, ශක්තිමත් වෙන්න අවශ්‍ය කටයුතු සියල්ලම සැලසුම් කරලා තිබුණේ. ඉතින් අවුරුදු චාරිත්‍රයේ කේක් තමයි එක. එකම කේක් එක ඉතින් යන්නුන දැන් තියන් පේනව අරව කන්න මේව කන්න කේක් කාලා ඔය ඉන්නේ දැන් 140කට සීනිලු අපේ දරුවෝ 140ක ප්‍රමාණය දරුවන්ට ආතතිය මේ කාවලා ඉතින් ඇතිතරමට ඇපල් මේ දී ඔක්කොම කැවුවා අපි ඉතින් ඉබට ඉර කැව පුට්ටික් එකෙන් ගෙනල්ලා කැවි මුන් හිතේ අපි ගොඩියෝ කියලා ඔයාට පිස්සු දානි පුට්ටික් එකෙන් ගිල ගෙන්න පොලට යන්නපා ඔය හරිද මේ මේ ගිර ළමයින්ට කන්න ලැජ්ජිත දරුන් හිතේ අපි මේ වට පිස්සුනේ පාටියක් ඇරෙන්ජ් කරන්න ඕනේ ආ අවුරුද්දට වයෙන්න ඕනේ අපේ ගෙදර අම්මා බලන් ඉන්න නෑ ඒ බලගෙන ඌට වයෙන්න ඕනේ අපේ ගෙදර පාටිය ලොකුවට මරාගෙන කා කොටාගෙන ඕක නෙමෙයි අවුරුද්ද මෙතුමා ගියා ඉතුරු ටික ඒ විශේෂයෙන් උත්සව සමයේට සක්‍රීය වෙන ක්‍රියාකාරී වෙන පිරිසක් ඉන්නවා ගැට කපන්න එහෙම ඒ කියන්නේ ඒගොල්ලන්ටත් ජය ඒගොල්ලෝ අවුරුදු ජයට රසාව ඒගොල්ලන්ගේ පිටකුටු බැස් නැව තුම්බල වටි ඔව් හරියට පරිස්සම් වෙනවා ඒ වගේම අර කිව්වා වගේ ගැට වෙලඳ ගැට බාල බඩු හේරම දොට්ට දාලා ලාබෙට ලාබෙට නෑ මං කියන්නේ හැමෝම එහෙම කරනවායි කියලා නෙමේ එහෙම කරන අයත් ඉන්නවා ඉතින් මේ කාලේ බොහොම මේ පරිස්සම් වෙන්න ඕන කාලයක් අවුරුදු කරගන්න ඒ අතරේ පරිස්සමත් ඉතා වැදගත් යල මහත්තය මේ මගේ ආදරණීය මිත්‍රයා මහින්දත් එක්ක මේ ඇති වුණා පොඩි මේ සම්බන්ධයක් ආයිත් මේ සිංගඩගල සම්බන්ධය කිව්වා ආචාර්ය ටී පබ්ලිෂ් සිල්වා මහත්තය රචනා කළා තියෙන පොතක් මහා සිංහල සූපවංශේ මම මේ ওই පොත කියුවා මේ පොත හොඳ ගවේෂණය මේ පොතේ පෙරවදනින් පසුව පිටු තාම 15ක් 20ක් විතර මං කියවලා තියෙනවා ඒ ටිකේ තියෙනවා මේ පැරණි සිංහලයන්ගේ ඖෂධීය ආහාර වට්ටෝරු සිංහල අවුරුදු සමයේදී භාවිතා කරපු විදිහේම මේ මගේ මිතුරා මතක් කරපු දෙයින් මේ මතක් වුණේ මම ඒක කලින් සැරේකුත් පොඩ්ඩක් කියලා තියෙනවා නමුත් මට හිතෙනවා කොච්චර කිව්වත් වැඩක් නැහැ පළමු මිනිසුන්ට තේරෙන්නේ නැති නිසා
ආයිසරකේ පොඩ්ඩක් හඳුන්වා දෙන්න කියන් මෙන්න මෙහෙම කැවුම් වගේක් මං කාලා තිනවා මාතලේ නේද ওই පූජා පිටියේ පැත්තේ ওই ආච්චි එම්මලේ ගෙවල් වල ගියාම එයා කැවුම් හදන්නේ පෙබරවාරි කෙනෙකුට දැන් මේව බලන් ඉන්න අයට පෙලක් අයගෙන ඉති විශ්ව ජයලල් පෙබරවාරි කැවුම් හදනවා කියන්නේ පෙබරවාරි වල කැවුම් හදන්නේ එක ජනවාරි කැවුම් හදන්නේ මහත්වෝ මී තෙල් වලින් වෙන කිසිම තෙලක් නෙමෙයි හොඳ පිරිසිදු මී තෙල් වලින් තමයි ඒක ඖෂධයක් ශරීරයට කැවුම් හදලා නැව මුට්ටියක් පොල් දාලා පුච්චලා හදලා තියෙන මුට්ටි එක ආච්චම්මල දන්නව මේක කැවුම් ටික අඩු කරන අතර සිදුරු නැති වෙන විදිහට අඩු කළා පිරිසිදු කිතුල් පැණි දැන් ඔන්නෝක ප්‍රශ්නය ගෝවකෝ හින්ද වෙන්නේ කියලා ඇත්ත කතන්දර මේ පැණිත් නැන්නේ දමානේවත් හරියට ඉතින් දමානේ සීනි දාලා හදන්න සයිස් එකට ගිහිල්ලා තියෙන්නේ දැන් කිතුල් පැණි දාලා කිතුල් පැණි අර කැවුම් ටික අඩු කළාන් පස්සේ කිතුල් පැණි උනන බෝතලයක එකමාරක් ඇයි කටගාවට එන්නේ ඊට පස්සේ කොළපත මේ මැදින් පතුරු ගහලා තොනි විදියට හදලා නම්මේ ශීලී විදියට මේක වටේ වර්ණල ගැට ගහලා තියෙනවා ජනවාරි හෝ අගස්සේ නැත්නම් පෙබරවාරි වල මේක හදලා දුමින් තියෙනවා දැන් ප්‍රශ්නේ දුමක් නැහෙනේ මොකේ උඩින්ද තියන්නේ දුමේ තිබ්බෙන් පස්සේ අපේ මහාචාර්ය තුමි ඔබතුමී මේ ගැන දන්නව ඇති ඉතින් අර ලිපපත් කරන ওই අර හින්දි 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 දිනු සිංහල අවුරුද්දට අපි ගියාම ආච්චම දන්නවා ජයලාල් පුතාගේ මෙච්චර හරිදෝ කැවුම්කෝ කැවුම් කියාගෙන යන මං දන්නවා ඒකේ රහස මං ඇත්තටම ගුණේ දැනගෙන ගත්තේ ගොඩක් ලොකුනට පස්සේ ඒකේ රහට මං ආස වුණා ඉල්ලු ගමන් ආච්චම්ම අර මුට්ටිය බාල ඉවරලා කැවුම් ගන්න පැණි බින්දුවක්වත් නැහැ ඔක්කොම කැවුම් වලට උරලා කැවුම් ටික ගල් ගෙඩි වගේ හසන්ත මහත්තයට ගෙවුවොත් ඔතනම මැරිලා වැටි. එහෙම කැවුම්. ඒක ඒ නිසා මකරේ අදහසක් තියෙනවද? නෑ නෑ නෑ. ඒ ගෙවුවොත් කියවෙනවා මට. ඒ වගේම පබිලිස් මහත්තයා කියන තවත් එකක් තමයි මුට්ටිය මුට්ටිය බිඳලා කැවුම්. එහෙම පැණි කැවුම්. පැණි කැවුම්. ඒකත් දැක්ක මං එකේ මගේ දායක මහත්තය ඔය කියන ඒ කැවුම් කන්න කියලා අත දැම්ම මුට්ටියට ඒ වෙලෙම සිහි නැතුව වැටුණා සත්‍යයසේ නය ආ ඒ හර දෂ්ට කරලා මැරුණා ඒ කියන්නේ කොළකට උඩ දීක හා අපි එහෙම අපේ හඳුර ඒ කියන්නේ කොළපතින් හරියට වහලා ගැට ගහලා නැහැ අතුරු සිදුර නැතුව පුරවන්න ඕනේ කියලා ඔව් ඒකයි ඒ නයටත් ඉන්න බැරි වෙන්නේ සහ අර උඩ කොළපතකින් වහනවනේ ඒක අරගෙන වණ්ඩුවේ තම්බන්නේ වණ්ඩුවේ තැම්බුවාම මේ මෙලෙක් වෙනවා රහත් එහෙමයි ඔබට මතක ඇති මේ දේවල් මේ සුන්දර දේ ඔබ වහන්සේ මතක් කරපු දෙයින් මම ගැස්සුණා ඒක ඇවිස්සුණා කියන්නේ ඔබතුමී මතක් කරපු දෙයකුත් උණ බම්බු වෙඩි ගහපු ගාය නැහැනේ දැන් හරි අතීත කාමීන්ම කතා කළොත් කියයි ඔයගොල්ලෝ මොනවද මේ කියන්නේ මේ දැන් එහෙම කරන්න පුළුවන්ද ලෝකේ විවිධ රටවල ඔබතුමත් දන්නවා මේක අපි විදේශගත වෙච්ච හැමෝම දන්නවා අවුරුදු උසවලට ගිහිල්ලා තියෙනවා ඒ රටවල මේව මුකුත්ම කරන්න බෑ මුකුත් නෙමෙයි ගොඩක් කරන්න බෑ නමුත් අපිට වඩා ඔබ අර කලින් කියපු කතාව හරියට හරි ආචාර්ය හසන්ත මහත්තයා මොකද්ද දන්නවද මේක නැති වෙනකොට වටිනාකම වැඩි හොයනෝ දැන් පිටරටවල ඉන්න අය හොයනවා මේව පරණ අවුරුදු උසවල තිබිච්ච ඒවා මොනවද මේව අරගෙන ඒ අය ඒගොල්ලන්ට හරියන විදිහට පොඩ්ඩක් හදාගෙන අර අවුරුදු උත්සව ක්‍රම ඒගොල්ලෝ සමරනවා මට හිතෙනවා අපිට වඩා හොඳට සමරනවා කියලා පෙළක් ගලාට ඒ අය ඒ සිරිතිරිත් හරියට පිළිපැදිනවා හැබැයි මෙහෙම එකක් වෙනවා මම වසන් කරනවා නේද අපේ හිතවත් මහත්ෙක් හිටියා මේ විදේශිකයන්ට මඟ පෙන්වන
ගයිඩ් කෙනෙක්. එයා අවුරුදු කාලේදී එකන් ගියා නුවරට. එකන් ගිහලා ශ්‍රී ලංකන් ස්වීට්ස් කියලා කැවුම්. What is this? This kaum we call kaum. Kaum. Sweet, huh? What is this? Ask me, sir. So that is why I am asking you, what is this? Ask me, sir. That is why, as I told you once, that is why I am asking you, what is this? Ask me, sir. I say. You don't understand. මෙන්න මෙහෙම වෙච්ච අවස්ථාවලු තියෙනවා. අපේ සංස්කෘතිය තිබ්බ ඔය ලස්සන සුන්දර දේවල් ඒවා ටික දැන් නැති වෙගෙන යමින් තියෙන්නේ. නැති කරන්න එපා. අපි රැකගමු. අපිට කියලා වර්ණයක් තියෙන රටක් තියෙන්නේ අපේ රට විතරයි. අර අවුරුදු උත්සවයක ගම් බෙදෙන හැටි ගැන කියවුණා. ඇත්තටම අවුරුදු උත්සවය කියන එකමුතු කරන එකන්නේ. ඉතින් සෙනඟ ගොඩාක් ඉන්නවා නම් එහෙම කමක් නැහැ. අර තරගෙට අවුරුදු උත්සව තරගයක්. පිල් බෙදිලා මේ ඒකට වඩා හොඳට අපි මේ එකම ළඟ සමහරට එක ළඟ දෙකක් කරනවා. ඔක්කොම එකතු වෙලා එක ගමක් එකට කරන්න පුළුවන්. ඊළඟට බෙදීමෙන් වෙන වැඩ එකමුතු වීම වෙනුවට. මට මතක් වුණා ඔබ ඔය කියද්දි පිටරටවලත් තියෙනවනේ අවුරුදු උත්සව. අපිත් පෙන්වලා තියෙනවා අපේ ස්වාධීන රූපවාහිනි මාධ්‍යලා අපිත් ගිහිල්ලා තියෙනවා රටවල්වල අපේ ගොඩක් අය ගිහින් තියෙනවා විදේශගත වෙලා ඉන්න අපේ අය සංවිධානය කරන අවුරුදු උත්සව බොහොම ජයයට ලස්සනට සංවිධානය කරන අවුරුදු උත්සව තියෙනවා සමහර ඒවා 10,000 15,000 25,000 සෙනඟ සහභාගී වෙනවා මම ගිහිල්ලා තියෙනවා මහා සෙනඟක් ඉතින් ඔය කියන චාරිත්‍ර අරම ඔක්කොම කරගන්න බෑ හැබැයි ඒ පිරිසට එකතු වෙන්න හොඳ අවස්ථාවක් බවට ඒකපත් වෙනවා අපි රූපවාහිනිය පෙන්වලා තියෙනවා. ඉතින් මේ රටවල සමහර තරගෙට තියෙනවා. අරගොල්ලෝ එකක් කරනවා නම් මේ සංගමෙනුත් එකක් කරනවා. මේ සංගම ඉතින් සංගම් අතර පොඩි තරඟ තියෙනේවත් තියෙනවා. සයිප්‍රසේ තියෙන එක අවුරුදු උත්සවයයි. එහි ජීවත් වෙනවා අපේ අය 25,000කට වැඩි ජීවත් වෙනවා අපේ අය. එක පන්සලයි තියෙන්නේ. පූජ්‍යපාද මොරවක සෝරතනායක ස්වාමීන් වහන්සේ සයිප්‍රසේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ හැටියට අපි හඳුන්වන්නේ කාව්‍ය කීර්ති කවියට බොහොම දක්ෂයි දොරමඩලාවටත් වැඩම කරලා තියෙනවා පූජ්‍යපාද මොරවක සෝරතනායක ස්වාමීන් වහන්සේගේ බොහොම හොඳ නායකත්වයක් තියෙනවා මග පෙන්වීමක් තියෙනවා හරි හොඳ සංවිධාන සැලැස්මක් තියෙනවා ඒකටම ගැළපෙන පිරිසකුත් ඉන්නවා මම ගිහිල්ලා තියෙනවා කීප විටක්ම හරි ලස්සන අවුරුදු උත්සවයක් කරනවා සෙනඟ කොහොමටත් 15,000 විතර ආපුවා තියෙනවා 10,000කට වැඩි විදේශිකයොත් ඉන්නවා ඒක විදේශිකයොත් ඉන්නවා ඒගොල්ලොත් අරගවලට සහභාගී වෙනවා කමාඳින්න එනවා මේ සයිප්‍රසේ කියන්නේ මේ ග්‍රීසියට බොහොම කිට්ටු ඒ ග්‍රීක ශිෂ්ටාචාරයේ මේක කොටසක් තමයි සයිප්‍රසේ කියලා කියන්නේ මේ මාසේ 22 වෙනිදා නිකෝසියාවේ සීතා උද්‍යානයේ පැවැත්වෙනවා අවුරුදු ගම්මානය කියලා නම් කරලා තියෙනවා බොහොම පුළුවන් විදිහට ඔය තියෙන අපේ සාම්ප්‍රදායික ඒ රටවල සංස්කෘතියට ඒ රටවල දේශගුණයට පරිසරයට භූගෝලීය පසුබිම කරන්න බැරි වැඩක් තියෙනවනේ. පුළුවන් තරමින් අමාරුවෙන් හරි ඒකටම ගැළපෙන හොඳ පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ අය කරනවා. තාම එක අවුරුදු උසුවේ ඒ රටට තියෙන්නේ. ඕක දෙක තුන වුණාට පස්සේ මම හිතන්නේ ඊතරත් අරගයක් වෙයි. මේ එකක් තියෙනකන් හොඳයි. හොඳයි. මේ මාසේ 22 වෙනිදා තමයි නිකෝසියාවේ සයිප්‍රසේ ඒක පැවැත්වෙන්නේ. මට අවසර දෙන පාලක මැදිරිට යන්න අනුග්‍රහක බඳුන්ගේ පණිවිඩ කීපයක් සඳහා. සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි පනවතත් දොරමඩලාව සමග අලුත් අවුරුද්ද කියලා කියන්නේ බොහෝ දේවල් සුලභ වෙන කාලයක්. සුලභයි කියන්නේ ඇඳුම් අලුත් ඇඳුම් සුලභ වෙනවා ආහාර පාන සුලභ වෙනවා. ඉතින් සුලභ වෙනකොට පොඩ්ඩක් බාල දේවලුත් ඔය අසේ රිංගන්න පුළුවන්. විශේෂයෙන් අපි ආහාර අපේ ප්‍රධානම දෙයක්නේ අවුරුද්ද ආහාරත් එක්ක බැඳිලා තියෙන්නේ. දැන් ඔබ ජයලල් මහත්තයා මතු කළා වගේ වස විස නැති ආහාර රටාවකට යන්න ඒකම පෙරවදනක් බවට පත් වෙනවා. ඇත්තම අවුරුද්ද තමයි ඒකට පෙරවදන සමය වාස විස නැති ආහාර වේලක් සකස් කර ගැනීම පිළිබඳ කතාබහ ආරම්භ කරන්නම ඕනේ මේ අවුරුද්ද පදනම් කරගෙන. මම හිතන්නේ ඒක පරිස්සම් වෙන්න ඕන අවස්ථාවක්. ඒ වගේම සුලභ වෙනවා කියලා කියන්නේ මුදල්
සංසරණය වෙනවා. ඉතින් පඩි හම්බ වෙනවා, තව වැඩිපුර හම්බ වෙන සතුටු දීමනා අරව මෙව ඔක්කොම හම්බ වෙන කාලේ ඉතින් අදිනවා දෙනවා. රාශෙන් යන දෙන්න කොදෙන්න ලෝභ කන්නේ දෙන්න. දැන් මේ හැබැයි එහෙනොත් හම්බ වෙනකොට ගන්නට ඔය අතරේ හොර නෝට්ටු අර එහෙම එන්න පුළුවන්. අන්නේ හොඳ පරිස්සම් එන්න. නිකන් ඒ අවුරුදු සතුටත් එක නිරේ විලංගු වෙන්න ලඟින්න ඕනේ. කලබල යන්න තියෙන්නේ ගන්නවා දෙන හරි කලබලේ බලන්න කරන්න වෙලාවක් නැහැ. මේ මේවා ඇස්සේ අපිට අමතක වෙන මගහැරෙන දේවල්. ඉතා සූක්ෂම ලෙස ඒ හොර වැඩ ටික කරගන්න බලන අයත් ඉන්න බව මතක තියාගන්න. හැමෝම හොරු කියලා හිතන්නත් එපා. එහෙම අයත් ඉන්නවා මහචරතුමනි. හසන්ත, ඔබ සඳහන් කළා වැදගත් දෙයක් අවුරුද්දට ආහාර සම්බන්ධයි කියලා. දැන් ආහාර කියලා කිව්වම අපේ ජීවත් වීමට අත්‍යවශ්‍ය දෙන්නේ. දැන් අවුරුදු නැකත්වලා තියෙන්නේ ආහාර පිසීම, ආහාර අනුභවය ඒකට යොමු වෙන විදිහට මේ නැකත් සකස් වෙලා තියෙනවා. ඊළඟට ගනුදෙනු කියලා කිව්වම දැන් ඔබ කිව්වනේ මුදල් සංසරණය වීම. දැන් පුංචි කාලේ අපි ගෙදරට අලුත් අවුරුදු උත්සවයේ අලුත් අවුරුද්ද අපි සමරන වෙලාවට කිරිබත් කාලේ ඉවර වෙලා පුංචි අපේ ඇස් යන්නේ තාත්තගේ සාක්කුව දිහාට. බුලත් කොලේ කොතල 725ක් තමයි දරුවන්ට දෙන්නේ. ඒ 725 අපිට හරියට වටිනවා. එතකොට මුදල් අතින් යම් කිසි විදියක ඒ වගේම ගම්වල සිරිතක් තිබුණා. ගමේ කිසියම් ප්‍රභූවරයෙක් එනවා තමන්ගේ නිවසට ආරාධනා කරනවා. දකුණු පළාත විශේෂයෙන් කියන්නේ ගෙවල් අලෙවි කරනවා කියලා, ඉඳුල් කරනවා කියන අලෙවි කරනවා. ඒ පිටස්තර කිසියම් ධනවත් කෙනෙක්, ධනවත්කම් විතරක් නෙවෙයි එතෙන්දි ගුණවත් බවත් සැලකුවා. එවැන්නෙක් ඇවිල්ලා ගෙදර ආහාර පාන ටිකක් භුක්ති විඳලා ගෙදර අයට අර වගේ බොලත් කොලේක දාලා 725ක් හෝ ඒ වගේ වැඩි වෙන්නත් පුළුවන් දීලා යනවා. එතකොට මෙතන ආහාර සහ අපට අවශ්‍ය මුදල් හදල් ඇඳුම් පැළඳුම් මේ සියල්ලම සිරිත් එක්ක බැඳිලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා අපේ දල්පත මහත්මය සඳහන් කළා මාධ්‍ය නිසා මේ අවුරුදු සිරිත් පවතිනවා කියලා. මම හිතන්නේ ඒක අපි මාධ්‍යයට හුඟක් වෙලාවට දොස් කියනවා, දේවල් විකෘති කරනවා, එහෙම නැත්නම් ආපස්සට යවනවා කියලා, එහෙම නැත්නම් ඒවා යහපත් තත්ත්වේ නැති කරනවා කියලා. මම හිතන්නේ මාධ්‍යෙන් සිදුවන හොඳ දෙයක් තමයි අපේ සිරිත්. ඒ විතරක් නෙමෙයි, අපි බලමු වෙනත් දැන් දළදා පෙරහැර වගේ දෙයක් වුණත් අපි ඒක හොඳට බලාගෙන ඉන්නවා. ඒකටත් මට අර ඉස්සෙල්ල කියපු වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි එතන ඉන්නවා වගේ දැනෙනවා. දැන් අලුත් අවුරුදු උත්සවේදිත්, උත්සව පවත්වන වෙලාවේදිත් අපිට ඒ මාධ්‍ය මගින් මේක පවත්වාගෙන යනවා. දැන් හසන්ත සඳහන් කරා ඉස්සෙල්ලා ගුවන් විදුලියෙන් තමයි අපි මේ වැහුවේ කියලා. ඊට පස්සේ අපි හැම නාලිකාවකම වගේ අද දකිනවා අලුත් අවුරුද්ද පිළිබඳ කතා කරනවා, ආහාර පාන ගැන කතා කරනවා, ඒව සූදානම් කරන ආකාරය ගැන කතා වෙනවා, ආහාර පාන අනුභව කරන ඒ වෙලාව ගැන කතා වෙනවා. එතකොට මේ විදිහට බලනකොට ජීවිතයේ අවශ්‍යතා තමයි මේ අලුත් අවුරුදු සිරිත් වලින් මතුවෙලා ඉස්මතු වෙලා පේන්නේ. දැන් අපි හුඟක් වෙලාවට අපිට සැබවින්ම කරන්න බැරි දෙයක් අර හිතෙන් මවාගෙන කරනවා. මට මෙතනදී මතක් වෙනවා මගේ සැමියා මහචාර්ය සෑම් කරුණාරත්න, ඔහුගේ ජීවන තොරතුරු අල්ලා කෘතියක් ප්‍රකාශයට පත් කළා, මට තාම මතකයි කියලා. ඒකේ තියෙනවා එක්තරා අවස්ථාවක්, ඔහු බාලවියේදී ගියේ කෑගල්ලේ සෙන් මේරිස් විද්‍යාලයට. එතකොට එතනදී උගන්වන්නේ ඔක්ස්ෆර්ඩ් වීදියේ ෂොපින් යන හැටි, එහෙම නැත්නම් හැඳිගේ ඇරපුවලින් කන හැටි, ඔය වගේ දේවල්. නමුත් ඔහු ගෙදර ආවට පස්සේ ගෙදර අර පිල උඩ ඉඳගෙන හෝ එහෙම ඉඳගෙන අතේ තියාගත්ත බත්පත කමින් ඔහු අර කුඹුරු යායේ ගමන් කරන අය දකින්නේ. ඔක්ස්ෆර්ඩ් ස්ට්‍රීට් එකේ අය නෙවෙයි. නමුත් හිතෙන් හිතනවා මේ ඔක්ස්ෆර්ඩ් ස්ට්‍රීට් එකේ මෙහෙම වෙන්න ඇති කියලා. මනසින් එය අත්විඳිනවා. දැන් අලුත් අවුරුදු සිරිත් නැත්තම් උත්සව පිළිබඳවත් මේ තත්වය හුඟක් දුරට බලපානවා. අපි එහෙම දැන් කුඩා කාලේ අපි වින්ද අත්දැකීම්, ඒ අපි ලැබූ අත්දැකීම් අපේ මතකයේ තවමත් සුවඳ දෙමින් පවතිනවා. මට මෙතෙන්දි මතක් වෙනවා එක්තරා අවස්ථාවක ගුවන්විදුලි වැඩසටහනක අලුත් අවුරුදු සිරිත් පිළිබඳව වැඩසටහනක් කරද්දී
ඒකට සම්බන්ධ වුණා වෙනත් විශ්වවිද්‍යාලයක තරුණ ආචාර්යවරයෙක්. මම මගේ අත්දැකීම් කියාගෙන ගිහිල්ලා නැවතුණාට පස්සේ ඔහු මොහොතක් මා දිහා බලාගෙන ඉඳලා කියනවා, ඔබතුමිය ඒ අත්දැකීම් ගැන කියද්දී ඔබතුමියගේ මුහුණේ පෙනුනේ සතුට, ඒ සතුටු සිනහව, ඒ හැඟීම් ගැන හිතනකොට මට හරි දුකයි කියලා කිව්වා. ඇයි අපට ඒ ඔබතුමිය ලැබූ ඒ සුන්දර අත්දැකීම් අපට නම් ලබන්න වාසනාවක් නැහැ කියලා. එතකොට කාලය වෙනස් වීමත් එක්ක ඒ අපි කුඩා කාලයේ වින්ද සහ ලැබු ඒ සුන්දර අත්දැකීම් ඒ ආකාරයටම විඳින්න අපහසුයි. අපේ දරුවන් දැන් මෙතුමා කිව්වා ස්කයිප් එකේ අපි ආහාර පිසින වෙලාවටම ඒගොල්ලෝ ආහාර පිසිනවා කියලා. මේක අපි දරුවන්ට ඉගැන්නුවා නම් ඒ අය කුඩා කාලේ අපි එක්ක ඉන්නකොට අපි ඒ අයට ඉගැන්නුවා නම් ඒ අය ළඟ තියාගෙන ලිපගිනි මිලවීම අපි කරා නම් ඔවුන්ගේ හිතේ ඒක රැඳිලා තියෙනවා. ඒ නිසා දැන් අපි කියමු අපේ රටේ වෙලාව ඒ රටේ වෙලාව මහරෑ වෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාව හරියටම වෙන් කරගෙන කිරිබත් ටිකක් පිසගෙන ඒ අවුරුදු චාරිත්‍රිෂ්ට කරන දරුවන් සිටිනවා. මෙතුමා කියපු කාරණාවට මට එකඟ වෙන්න පුළුවන්. මොකද මමත් එහෙම අත්දැකීම් ලැබලා අහලා තියෙනවා. එතකොට කුඩා කාලේ අපි අපේ මනසට උරා ගන්නා දේවල් ඒ අත්දැකීම් තමයි අපේ ජීවිතේ පුරාම ගමන් කරන්නේ. අද දරුවන් ඔවුන් වැඩියම තාක්ෂණික ලෝකයක ගමන් කරන්නේ. එතකොට ඒ තාක්ෂණික ලෝකේ ඉන්ටර්නෙට් එකෙන් අලුත් අවුරුද්ද මොකද්ද කියලා බලාගෙන ඉගෙන ගන්න පුළුවන්, තොරතුරු හොයාගන්න පුළුවන්, පොතේ ලියාගෙන ඉස්කෝලේට ගෙනියල් ලකුණු ගන්නත් පුළුවන්. නමුත් ඔවුන්ට ඒ ආකාරයට ප්‍රායෝගිකව විඳ ගන්නට බෑ. එතකොට තමයි අර විකේරියස් එක්සිස්ටන්ස් කියපු ඒ යෙදුම එතනට ගැලපෙන. ඒ කියන්නේ අපි මනසින් මේක මනසින් තමයි එතන ඉන්නේ. අපිත් දැන් සමහර වෙලාවට හසන්ත මාධ්‍යයේ පෙන්වනේ අලුත් අවුරුදු සිරිත්විරි තිටු කරන ආකාරය, එහෙම නැත්නම් අලුත් අවුරුදු උත්සව දිහා බලනකොට අපිත් මනසින් අපේ ඒ ගමනට ගිහිල්ලා ඒ අත්දැකීම් විඳිනවා. ඒ සුන්දර අත්දැකීම් අපේ මනසට යලි යලිත් මතුවෙනවා. කොහොම වුණත් අලුත් අවුරුද්දේ අවශ්‍යතාව පිළිබඳව නම් අපිට කිසිම සැකයක් නැහැ. ඒ අවශ්‍යතාව අයහපත් තත්ත්වයටපත් වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට අවුරුදු සිරිත් එහෙම නැත්නම් අවුරුදු උත්සව වෙනුවෙන් පොරකමින් එක් එක් අය අනවශ්‍ය දේවල්, අයහපත් දේවල්, නොගැලපෙන දේවල්, ඒ වගේම අපේ අනාගත පරම්පරාවට, බාල පරම්පරාවට අයහපත් ආදර්ශ දෙන ඒ වගේ සිදුවීම් මේවයි බහුලව දකින්න ලැබෙනවා. ඒතර සමාජයේ අපි වඩාත් උනන්දුවක් දක්විය යුත්තේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කෙරෙහි අපේ දරුවන්ගේ අවධානය යොමු කරන්න ඕන. දැන් බලන්න ඔය නොනගතේ කියන අවස්ථාව ඒ කොයිතරම් අර්ථවත් බවක් තියෙනවද? එතන නැකත් නැති වෙලාවේ පුණ්‍ය කාලය කියලා කියන්නේ අපිට ආගමික වතාවත් කරන්න. පුංචි කාලේ මං ආශා කරපුම අවස්ථාවක් තමයි හැන්දෑවට තිබුණොත්, වැයට තිබුණොත් පුණ්‍ය කාලේ මම වඩාත් කැමති. හඳ එළිය තියෙනවා නම් හඳ එළියේ පවුලේ සියලු දෙනා එක්ක පන්සලට ගිහිල්ලා පන්සලට ගිහිල්ලා ඒ ආගමික වතාවත් පුණ්‍ය කාලයේදී ඉටු කරලා එන්න තියෙනවා නම් ඒක හරිම සුන්දරයි. එතකොට මේ වගේ දේවල් අපි දරුවන්ට ඒවයි සුන්දර පැත්ත වැඩියෙන් මතු කරලා පෙන්වන්න ඕනේ. දැන් අවුරුදු ක්‍රීඩාවලට දරුවන් යොමු කිරීම. දැන් එදා ගමේ ගෑනු ළමයින් කලේ පංචකෙලිය, එහෙම නැත්නම් කවඩි දැමීම, බෙල්ලෝ දැමීම ඔය ආදි වශයෙන් හඳුන්වන. එතනදි තියෙන්නේ එක්තරා විදිහක ඒ අවුරුදු සිරිය විඳ ගන්න ගමන් එකමුතුකමක්, සමගියක්. අද තියෙන විදිහ තරඟ නෙවෙයි දා තිබෙන. දැන් මේ පංචි දාලා රණ්ඩු කරන්නේ නැහැ. දැන් ගම්පෙරළියේ නන්දා පියල් නන්දා පෙරදුන රුපියල දෙන්නේ. එතකොට එතනත් තියෙන්නේ තරඟයක්ම නෙවෙයි යම්කිසි සුහද සම්බන්ධතාවක්. එතකොට මේ අද තමයි මාධ්‍ය මගින් යහපත් දෙයක් කරනවා අපිට මේ අවුරුදු සිරිත්තිරිත් නැවත නැවත අලුත් කරලා පෙන්වීම, ඒවා ඉටුවන ආකාරය දැක්වීම, ඒ වගේම අර තරංගකාරී බවක් පෙන්වීමෙන් මං හිතන්නේ මාධ්‍ය මගින් යම් තරමක් දුරට හරි අයහපත් පැත්තකුත් සිදු වෙනවා. ඒ නිසා අවුරුද්දට පෙරවදනක් නම් අපි අවුරුද්ද හොඳින් සමරන්නේ කොහොමද කියන එක ගැන තව තවත් හිතමු. මීට පෙර
ආදරය සහ අවුරුද්ද කියලා අපි දොරමඩලා වැඩසටහනක මාතෘකාව යෙදුවා. ආදරය සහ අවුරුද්ද එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලායි කතා කළේ. ආදරයේ ආදරයේ එක හරි පුළුල්නේ. අම්මා තාත්තගේ ආදරේ, ආච්චිලා සීලාගේ, සෝබාදාමට පරිසරයේ තියෙන ආදරේ, ඒ අතරේ ඔය අපි ස්ත්‍රී පුරුෂ ප්‍රේමය සෙනෙහස කියන එකට ගත්තාම අවුරුදු කාලෙත් ඔය පොඩි පොඩි පටලැවිලි ඇතුළු වෙලා ඒවා විවාහ සම්බන්ධතා වෙච්ච ඒවා තියෙනවා. අපි දන්න ඒවාම කීපයක් තියෙනවා. වෙලින්න අවුරුදු උත්සවවලදී තමයි හම්බෙලා මුණ ගැහිලා සෝ සම්බන්ධතා. ඊළඟට අවුරුදු උත්සවවලදී ඉතින් නෑගේ වල් වල යනවා, හිතවතුන්ගේ වල් වල යනවා. එතකොට දකින්නවා, බලනවා. දැන් මම මේව කියනකොට දැන් ඕවා ගැන හිතාම හිතාගෙන ගේ වල් වල යන්න ඕනේ නෑ කවුරුවත්. මං කියන්නේ මේ කාලෙට එහෙම දේවලුත් සුලභව වෙලා තියෙනවා. මං කියන්නේ සුලභ වීම කියන කාරණාව. ඉතින් එහෙම දේවලුත් වෙනවා. අර මාචාර්යතුමිය සඳහන් කළා මේ අවුරුද්දේ අර්ථය පුළුවන් තරම් අපි ඒ මූලික දේවල් රැක ගන්න ඕනේ. තාම නම් වෙනවා ඒවා. ඒ නැකත් එක මාධ්‍ය අතින් මේ අපේ අතිනුත් වැරදීම් වෙන්න පුළුවන්. මේක සාල වශයෙන් වාණිජකරණයට ලක්වීම තුළ අද මුකුත් නොවුනට තව අවුරුදු 10කින් 15කින් 20කින් ඒක විශේෂයෙන් අපි දන්න හොඳ වැදගත් වාණිජමය ආයතන වෙළඳ සමාගම් තියෙනවා. ඒ අය ඒ අයගේ ප්‍රචාරණ කටයුතු කරගන්නවා. ඒක නොකර බෑනේ. ඒක කරගන්නවා. හැබැයි අර මූලික සංස්කෘතික ලක්ෂණයට හානියක් නොකර. දැන් අපේ මේ දොරමඩලාවේ අනුග්‍රහක බෞතුන් ඉන්නවනේ. කවදාවත් මට කියලා නෑ, බලපෑමක් කරලා නෑ. කිසිම දාමන් ඒ ගෞරවයක් හැටියට කියන්නේ. මේකත් සමහරට ඒ ආයතනයේට ගෞරවයක්. ඒක අපි නොකරනවා නම් අපි අපේ නම කියන්න, අපේ භාණ්ඩ මෙව්වයි කියලා මේ මේක අහවල් දොරමඩලාව කියලා නම් කරන්න කියලා කවදාවත් ඉල්ලන. ඒක වැදගත්කමනේ. ඒ ආයතනයට අපි ගරු කරන්න ඕනේ. මේ වගේ වැඩසටහනකට අනුග්‍රහය දීලා මේක පවත්වාගෙන යන්න. අන්නේ මං කියන්නේ අන්නේ ඒ වගේ. ඒ අයගේ දැන්වීම යනවා, මුලදී යනවා, මැදදී යනවා. ඒව නැතුව මේ ආයතන පවත්වාගෙන යන්න බෑනේ. මුදල් ඕනනේ. මේක මිල අධික මාධ්‍යයක්නේ, රූපවාහිනී සල්ලි ඕන. නැතුව බෑ. ඉතින් අන්නේ වගේ. ඉතින් අර අර සමහර අවුරුදු ක්‍රීඩා දිය සංස්කෘතික ලක්ෂණ විකෘති නොකර වෙළඳ සමාගම්වල ග්‍රහණයට ගන්නෙම නැතුව අවශ්‍ය විදිහ සුදුසු විදිහට නිර්මාණාත්මකව ඒ ප්‍රචාරණ කටයුත්තත් කරගෙන යනවා නම් මම හිතන්නේ මේක තව අවුරුදු 20කින් 30කින් ඉතුරු වෙයි යමක්. නැත්තම් මේක වෙළඳ ලෝකයට යටවෙච්ච අවුරුද්දක් විතරක් ඉතුරු වෙයි කියලා විටක හිතෙනවා. මම මේ බොහොම සද්භාවයෙන් කියන්නේ. දැන් අර විදිහට කරනකොට ඒ සේවයේ දායකත්වයේ අගේ වැඩි වෙනවා. ඔය ඒ සමාගම් පිළිබඳව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ප්‍රචාරය ලැබෙනවද කියලා හිතන සමහරට අමනාපයක් ඇති වෙන්නත් පුළුවන් ප්‍රේක්ෂකයන් ග්‍රාහකයන් තුල. ඇයි මෙහෙම කරන්නේ කියලා. හින්දා ඒ ටිකක් සමබරව හිතන්න ඕන. ප්‍රචාරණයක් කරගන්න අතරේ මේක රැකගන්නත් උදව් කරන එක සද්භාවයෙන් කිව්වේ දළුපත මහත්තයා. ඔව්, ඇත්තම හසන්ත, දැන් අපි අලුත් අවුරුද්දට පෙරවදනක් නෙමේ පුරන්න වෑයම් කරමින් ඉන්නේ. මේකදී මම දකින පැති ගණනාවක් තියෙනවා. පළවෙනිම දේ තමයි දැන් මේ අපි මේ කතා කරන අස්පර්ශනීය උරුමය. දැන් අපි සාමාන්‍යකම කියන්නේ ඉන්ටැන්ජිබල් කල්චර් හෙරිටේජ් කියලා කියන විෂයම තමයි මේ කතාබහ කරමින් ඉන්නේ විවිධ මානයන් ඔස්සේ. මේදී වැදගත් වෙන දේ තමයි අපි මේ සංස්කෘතික වියමන කොහොමද ගෙත්තම් කරගත්තේ. මේකේ අනාගතයට කොයි විදිහට කඩතොළු නැතුව මේක අනාගතයට අලුත් මුහුණු වරකින් කොහොමද ඉදිරිපත් කරන්නේ කියන කාරණාව. මෙහිදී මම දකින ප්‍රධාන දේ තමයි පරපුරෙන් පරපුරට සහ සමාජ පරිසරයන් එක්ක භෞතික සාධකත් පදනම් වෙනා මේ රටාව වෙනස් වෙනවා. ඒක තමයි ඇත්ත කාරණේ. දැන් අපි සරලව ගමු, මේක තේරුම් ගන්න හොඳම නිදර්ශනයක් මට හිතෙනවා අලුත් අවුරුද්දේදී. දැන් අපි කියනවානේ අපේ පුරාණ ලිත්වල තිබුණා ලිබ්බැඳ ගිනිමලවා කිය. මේ ලිබ්බැඳ ගිනිමලවා කියන්නේ මොකද? අපි ඉස්සර තිබුණේ සාම්ප්‍රදායික දරලිප පාවිච්චි කරා. දරලිප පාවිච්චි කරනකොට නුණගතේට ගේ ඇතුලේ දරාගුරු ගින්දර කිසි දෙයක් තියෙන්න බෑ. අවසානම චාරිත්‍ර විදියට අම්මා කුස්සිය අතුපතු ගාලා ලිබ්බොක්කේ අලු ටික ගන්නවා. ගිනි අඟුරු ටිකක් ගන්නවා. ඒ සියල්ල අරගෙන ඊට පස්සේ ඒක උඩින් අර කුණු මුත්ත පුදනවා කියන, කුණු ටිකිර පුදනවා කියන එක පළාත්වල වෙනස්කම් තියෙන අලු බොක්ක පුදනවා කියන. අර කුණු කොට මොකක් හරි මලු පිටකට, එහෙමත් නැත්නම් පර්ණ කිසියම් දෙයකට අරගෙන ඊට පස්සේ අර මේ අවුරුද්දේ හදපු කැවිලි කීපෙකුත් තියලා ගිහිල්ලා ගහක් ළඟ තියලා පයට පෑගෙන්නේ නැති තැනක ඊට පස්සේ කියන මේ වයිට් කුණු මේ අලු මේ කුණු මුත්තටේ කියලා අතපය හොදාගෙන ඉස්සරහා දොරින් එන. ඔන්න ගෙදරේ කිසිම නැහැ. අලු මුකුත් නැහැ. හැබැයි ඒ කාලේ ගිනි පෙට්ටි තිබ්බ නැති යුගෙ. ඒතර ලිප නිමුවොත් ගින්දර නැති වෙනවා. අන්න తాවකාලිකව පිළිකාන්නේ ලිපක් බැඳලා එතන ගිනි ටික මොළවල තමයි මේ වැඩේ කරන්නේ.
දැන් මේ සම්පදාය සපුරාම අපෙන් ඈත් වුණා ගිනි පෙට්ටිය ආවට පස්සේ. දැන් ගිනි පෙට්ටියේ ලයිටරයක් බවටත් පත් වුණා. ඉත ගෑස් ලිපෙත් ගින්දර තියෙනවා. දැන් බලන්න රටාව සම්පූර්ණයෙන් වෙනස් වුණා. හැබැයි මේ භෞතික සාධකයේ වෙනස් වුණාට සංස්කෘතික සාධකයේ වෙනස් වුණේ නැහැ. අපි නැකතට තමයි මේ කටයුතු කරන්න වෑයම් කරන්නේ. දැන් අලුත් අවුරුද්දේ අනික් පැත්තෙන් ගත්තම ජලය හා බැඳුණු අවුරුදු පිළිවෙත් ගන්න අපි මුල්ම කාලේ ගිහිල්ල වල වැව්වලින් නම් අපි දියමංකඩෙන් වතුර ටික අරගෙන ආවා. දැන් වැවේ ලිඳ බවට පත් වෙනවා. ලිඳ ටැප් එක බවට ජල නලේ බවට පත් වෙලා තියෙනවා. හැබැයි දැන් පොඩි මැසිවිල්ලක් තියෙනවා. ලිඳට යනවද නොයනවද ගෙදර තියෙන්නේ කරාමිනි කියලා. මැසිවිල්ල නෙමෙයි. අපි මේක නවීක අපිට හදාගන්න පුළුවන් පුංචි මේ මැටි බඳුනක් අරගෙන වතුර ටික පෙරලා වතුර ටික අරගෙන ගිහින් පන්සලේ බෝධියට දාන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට අපිට ගලප ගැනීම වල අඩුපාඩුකම් තියෙනවා. අපි නිරවුල්ව ගලප ගන්න නැතුව මේවා අත්හරින්න වෑයම් කරනවා. අනිත් පැත්තෙන් හසන්ත අවුරුද්දේ මේ පලාත් පදව තමයි අවුරුදු පිළිවෙත් ගොඩනැගිලා තිබුණේ. ඒ නිසාම තමයි කියන්නේ නගරේට අවුරුදු නැහැ ගමට අවුරුදු තියෙනවා කියන කතාව ගොඩනැගෙන්නේ. මේ අපේ සම්ප්‍රදායේ එක මූල සාධකයක් නැත්නම් කේන්ද්‍රීය සාධකයක් තමයි පන්සල කියන්නේ. දැන් අද පන්සල අවුරුද්දෙන් අත්තල්. දැන් අපේ හාමුදුරුව මෙතන මොකද්ද වැඩම කරලා ඉන්නවා. නමුත් අපේ හාමුදුරනේ ඇත්ත කතන්දරේ අද පන්සල අත්තරලා අවුරුද්දේ. දැන් කෝ පන්සලට අවුරුදු දෙනවද අපි කියන්නේ? දැන් අවුරුද්ද උදා වෙන්න කලින් මොකද අවුරුද්ද උදා වුණාට පස්සේ පන්සලට එනවා අවුරුදු මංගල්‍යයක් කරන්න. තෙල්ලඹුල් මංගල්‍ය කියන අපි හිසතෙල් ගාන්න එන්නේ පන්සලට. පන්සලට එනකොට පන්සල ජරාවාස වෙලා දුඹුටු දූවිලි බැඳලා තියෙනවා නම් පන්සල් වටපිටාවල් සුද්ධ පවිත්‍ර කරලා නැත්තම් එතකොට අපි නොනගතයට එන්න පුළුවන්ද? එහෙම තැනකට ඒ වගකීම තියෙන පන්සලේ නායක හාමුදුරන්ට නෙමෙයිනේ, ඒ වගකීම තියෙන දායකකාරකාදීන්. දැන් කෝ අපි ගිහින් ඒවා සුද්ධ බුද්ධ කරනවද? එතකොට නොනගතයට අපිට එන්න කියලා අපි පිළියම් යොදනවද? ඒවා කරන්නේ. ඊගාවට අවුරුද්දේ උදා වෙන්නේ අපේ ගේ ඇතුළට විතරක් නෙමෙයිනේ, ගමේ උදවිය කැවිලි ටික හදාගත්තාම හසන්ත අපේ පළාතුල තාමත් යම් ප්‍රමාණයකට මේවා කෙරෙනවා. මේ කැවිලි පෙරහැරවල් යනවා. කැවිලි පෙරහැරවල් කීවේ ගෙවල් වල හදාගත්ත කැවිලි ටික කුරුණි පෙට්ටියක එහෙම තියලා බැඳලා කියලා. දැන් කුරුණි පෙට්ටි හොයන්න යන්න ඕනේ නැහැ. නමුත් පන්සලට ගිහිල්ලා දෙන්න පුළුවන්නේ. නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් කුරුණි පෙට්ටිය නැති හින්දා චාරිත්‍රය නැහැ කියලා. පුරාණ පිළිවෙත මං කියේ කුරුණි පෙට්ටිය එක්ක වට පෙට්ටියකට ලස්සනට බැඳලා සුදක් දාලා බැඳලා ගෞරවයෙන් කියලා හාමුදුරන් වහන්සේලාට පිළිගන්නලා එනවා. එතකොට දැන් බලන්න කොච්චර වටිනා. දැන් අවුරුද්දේදී පන්සල බඩගින්නේ තියන්න පුළුවන්ද? වගකීමක් තිබුණා. එතකොට මේ වගකීම කොටස අපි අත්හැරලා දැන් ඊගාවට අපි නොනගත වෙලාවේ මොකද කරන්නේ? නොනගත වෙලාවේ වටිනාම චාරිත්‍රයක් තිබුණා. ඒ චාරිත්‍රය තමයි පන්සලේදී අවුරුදු පිරිත පුරනවා. අවුරුදු පිරිත කියලා පිරිත් පොතේ පිරිත් මේ කියන්නේ පිරිතේ පිරිතක් නැහැනේ. හැබැයි මේ කරන්නේ මොකද්ද? අපි තුන් සූත්‍රේ අපි අවුරුද්දේදී පුරන හින්දා අපි ඒකට කියවා පිරි මේ අවුරුදු පිරිත කියලා. මේකදී වෙන්නේ හාමුදුරන් වහන්සේලා විතරයි දායක වෙන්නේ. ගමේ උදවිය ඇවිල්ලා මේවා බලලා වැඳලා මේ එහෙම යනවා. එතකොට පිරිත් පෑන් වගේම පිරිත් නූල් ටික දෙන්නේ හිසතෙල් ගාන දවසට. එතකොට දැන් මේ චාරිත්‍ර අපෙන් අත්හැරලා තියෙනවා. දැන් මෙහෙම ගත්තොත් පලාත් පදව එකිනෙක චාරිත්‍ර එකිනෙකට අපි අත්හැරගෙන යනවා. මූල සාධක චාරිත්‍ර කීපයකට විතරක් අවුරුද්ද කොටු කරන් ඉන්නවා. ඒ චාරිත්‍රත් අත්හැරලා අවුරුද්ද නරඹන්න බවට පත් වෙනවා ටෙලිවිෂන් එක දාගෙන. ගේ ඇතුලේ කෝ අවුරුදු කනෝ? දරුවට අවුරුදු කියලා දෙන්නේ කවුද? කියන දෙන්න උන්ටම ඔප්පු. එතකොට ඒ කටයුත්ත කරන්න. අර ඔබ මුලින් ඉඳලම කතා කරගෙන ආපු දෙයක් තියෙනවා. මේ අවුරුද්දේ අපි අලුත් වෙනවා කියවනේ. ඒ අලුත් වීමේ හොඳම පදනම තියෙන්නේ අර තරහ මරා සියල්ල අත්හරිනකොට. අපි කියන්නේ බුලත්තක් දීලා වඳිනවා නෙමේ. අනිත් දවසේ අපි බුලත්තක් දීලා වඳිනවා. අලුත් අවුරුද්දේදී අපි කියන බුලත් දීලා කතා කරනවා කිය. ඒ කතා කරනවා කියන්නේ බුලත්තක් වැඩිහිටියට දීලා මගේ අතින් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වරදක් වුණා නම් සමා වෙන්න කියන. බලන්නකෝ මේ 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 භාවිතාව කොච්චර ප්‍රබලයිද කියලා. උසාවි සියක් දහසක් වහන්න බැරිද මේ එක කියමනින් කියන්නේ? උසාවි අවශ්‍යද? නඩුකාරයෝ අවශ්‍යද? අපිට නීතිඥයෝ අවශ්‍යද කියන්නේ? ගැටුම අත්හරිනවනේ අපේ හදවතේ. ඉතින් හදවතේ ගැටුම අත්හැරියට පස්සේ කොහෙද මේ අපිට උසාවි මොකද අවශ්‍ය වෙන්නේ? නඩු හබු මොකද අවශ්‍ය වෙන්නේ? දැන් එතකොට මෙච්චර වටිනා උත්තුංග සංස්කෘතියක් අපි ළඟ තියෙනවා. හැබැයි ඒක අතීතයට පවරලා වර්තමානයේ අද්දික පුරවන් එන මෙන්න මෙතනයි ගැටුම තියෙන්නේ. ඇයි මේක කියන්න බැරි? තමුන්ගේ ගෙදර තමුන්ගේ අම්මා තාත්තගෙන් පටන් මොකද අපි හසන්ත දැනුවත් කරන වැරදි නම් වැරදි විදිහට තියාගත්ත කියන්නේ නොදැනුවත්වත් වැරදි වෙනවනේ. අපි දන්නේ නැතුව කෙනෙක් දිහා බලපු බැල්මක් වෙන්න පුළුවන්. කියපු කීමනක් අපි දන්නේ නැහැ. හැබැයි අපි නොදැනුවත්ව බොහෝ වැරදි කරන අත්පා වැරදි අනන්ත ප්‍රමාණ තියෙනවා.
අවුරුද්දේදී ඇවිල්ලා බාලයෙක් වැඩිහිටියෙක් ළඟට ඇවිල්ලා එහෙම කියනකොට අපි අන්න මොකද වෙන්නේ වැඩිහිටියා පවා ආශිර්වාද කරනවා අර තමන්ගේ හිතේ තියෙන අමනාපය අත්හරිනවා දැන් අපිට එහෙම වටිනාකම් තිබුණ හින්දා තමයි අපි පෙරන්නන්ගේ අපූර්ව ජනකීමණක් තියෙනවා උන්ගේ තරහමරා තියෙන අවුරුද්දයිනි කියනවා මොකද මේ යෙදුම් කොච්චර ප්‍රබලයිද කියලා කියන්නේ එතකොට ඇයි ඒ ගැටුම අවුරුද්දේදී අත්හැරලා එනවා මේකට හොඳම සාධකය අපිට වැටුණා ගමේ පන්සලේදී නොනගතයට හතර පේරුවක දායකකාරකාදීන් පන්සලට එනකොට පන්සලේ නායක හාමුදුරුව වගේම ගමේ වැඩිහිටි ඉන්නවනේ ගමේ අපේ බෙදානු කෙනෙක් ඉන්නවා ඒ වගේම විදානි කෙනෙක් ඉන්නවා ගමේ පිළිගන්න පුළුවන් වැඩි ප්‍රභුවණුන් ඉන්නවා ඒ උදවිය එතකොට දන්නවා ගමේ ගැටුම් තියෙන ගෙවල් ටික මේ ඒ වගේම අරියාදුකම් ඇති කරගත්ත රණ්ඩු සරුවල් තියෙන ගෙවල් වල උදවිය ඒ උදවියට කතා කරනවා හාමුදුරුවෝ කතා කරාට පස්සේ එතනින් උඩට යන්න බෑනේ අනිත් එක අපි ඉන්නේ මේ නුනගතේ. එතකොට අලුත් අවුරුද්දට අයිති නැති පරණ අවුරුද්දට අයිති නැති සංක්‍රාන්ති එලිපත් තින්නේ. එතකොට මේ එලිපත් පැනලා අපි නව අවුරුද්ද බාර ගන්න. පන්සලේ අපි හාමුදුරුවන් වහන්සේ කතා කරලා කියන බම්බුලන් කියලා ඌ අත්හැරලා දා අපි මොනවද මේ කියලා කිව්වට පස්සේ අනිවාර්යයෙන්ම අත්හරිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ අලුත් අවුරුද්දේ දර කැබිලිත් අරගෙන ගිහිල්ලා ගෙවල් වලට කතා කරනවා. දැන් මෙච්චර වටිනා දේවල් අතීතයට පමණද වළංගු වෙන්නේ. අපි භෞතික වශයෙන් දියුණු වුණා පරිගණක තියෙනවා ලැප්ටොප් තියෙනවා හෑන්ඩ් ෆෝන් තියෙනවායි කියලා අර වටිනා සාධක ඇයි අපි අත්හරින්නේ මෙන්න මෙතනයි අපේ ගැටලුව තියෙන්නේ මෙන්න මේකත් එක්කම අර විශාල සමාජීය සාකච්ඡාවක අවශ්‍යතාවයක් තියෙනවා මෙන්න මේ සමාජීය සාකච්ඡාව අපි කෙරෙන්නේ අනික් පැත්තෙන් ගත්තාම දැන් අපිට අපි දන්නවා හින්දු ප්‍රජාවත් අවුරුද්දේ දෙනවා හැබැයි අවුරුද්දේදී ඔවුන්ගේ දවස නෙමේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ. ඔවුන්ගේ අලුත් අවුරුද්ද දවස තමයි තයිපොංගල් කියලා කියන්නේ. තයිපොංගල් දවස තමයි ඔවුන්ගේ අවුරුද්ද. එතකොට ඔවුන්ගේ තියෙන චිත්‍ර වර්ෂ. එතන මේක හැබැයි බ්‍රිතාන්‍ය පාලන අවදීදී තමයි මේ සිංහල හින්දු කියලා මම කියන්නේ හැඳින්වීම කරේ හින්දු කියලා. ඊට පස්සේ 1994 දී මේක සිංහල දෙමළ බවට පත් කරා. කිසිදු වරදක් නැහැ. මේක ලාංකීය අවුරුද්ද කියන නම වඩා කැමති. මොකද ඉර කාටත් අයිති, හඳ කාටත් අයිති, මහ පොළව කාටත් අයිති, මේ ඒ වගේම ගොයන් ගහ කාටත් අයිති, අපි බත ප්‍රදාන ආහාරය. දැන් මේවා ඇතුලේ අපිට මේ බියමන ගොඩනගා ගන්න පුළුවන්. අපි ඒක කරන්නේ නැතුව අපි අත්හැරිනේ ගැටලුවක් තියෙනවා. සිරිත විරිතට මුල් තැන දෙන්න ඕනේ. සිරිත විරිත අනුන් කරනකම් බලාගෙන ඉඳලා ඒක ITN එකට අයිති, මේක ජාතික රූපවාහිනියට අයිති, අරක ස්වර්ණ වාහිනිය කාටවත් කියන්න ඕනේ නැහැ. මේක අපිට අයිති. මේ අපේ අවුරුද්ද කියන එක හැබැයි වගකීම තියෙන දෙමව්පියන්. මං හිතනවා මේ ගැටලුවට වග කිය යුත්තේ දෙමව්පියෝ කිය. සිංහල හින්දු සිංහල දෙමළ යෙදුම් දැන් සිංහල කියන්නේ යම් ජනවර්ගයක් හඳුන්වන හින්දු කියන්නේ ආගමක් ඊළඟට සිංහල දෙමළ කිව්වහම නම් ඒක ජනවර්ග දෙකක් හැබැයි අපි හැමෝම මිනිස්සු දැන් ඔය පටලැවිල්ල ඔය මොකවත්ම නැති වෙන්න තමයි අපි සූර්ය මංගල්ලේ කියලා මේක නම දැම්මේ ස්වාධීන රූපවාහිනී සේවයේ තමයි නම සමාජගත කළේ මේ අවුරුදු 19කට ඉතලේ සූර්යයිද හැමෝටම විනාඩියක් දෙන්න දැන් ඔබ කියවනේ අවුරුදු 19ක් කියලා එතකොට සාමාන්‍ය අපේ කියන්නේ ජනශෘතිය සහ මානව විද්‍යාව විදිහම අපි කතා කරන්නේ අවුරුදු 20ක් කියන්නේ නව પરම්පරාවක් බිහි වෙන. එතකොට දැන් ඔබ මේ ගොඩනගාගෙන ආව දැන් මේ වචනය සමාජගත වෙලානේ තියෙන්නේ. අර ඔබ කියවා වගේ මම ගොඩනගපු එක නෙමෙයි අපේ ස්වාධීන රූපවාහිනී. ඒ නම යෝජනා කිරීම පමණයි මම කියන්නේ. දැන් ස්වාධීන රූපවාහිනී එක තහවුරු කරනවානේ. ඒක අවුරුදු පතාම පවත්වාගෙන යනවා. ඒ නම දැන් ගම්වල භාවිතා කරනවා. ඒගොල්ලන්ගේ අවුරුදු උසවලත් ගන්න එක හොඳයි. අවුරුදු 19ක් වෙන අවුරුදු 20ක කාලයක් වෙනවයි කියලා කියන්නේ නව પરම්පරාවක එළඹුමක්. එතකොට අලුත් પરම්පරාවක් මේ සූර්ය මංගල්‍යයක් හඳුනාගෙන තියෙනවා. ඒතකොට මේගොල්ලෝ හිතනවා මේ අවුරුදු චාරිත්‍ර වෙන්නේ මේ විදියට. හරිද? ඒක අපි නිවැරදි දිශාන තීර දල්ලු කරන් ගියොත් නිවැරදි දේ සමාජගත වෙනවා. වැරදි දිශාන තීර තල්ලු කරොත් අපි වැරදි දේ සමාජගත කරේ. මම හිතනවා මේකේ තියෙන චාරිත්‍ර වාරිත්‍රිතා නිවැරදි තැනකට තල්ලු කරගෙන යන්නේ. මේක ඉතා හොඳ දෙයක්. ඒකත් එක්ක අර වෙළඳ ප්‍රජාවත් එක්ක අපි සාකච්ඡා කරලා වෙළඳ ප්‍රජාව හරහා එන අකට විකට දේවල් ගොඩක් තියෙනවානේ. දැන් තේ යාර දාන තේ නෑනේ යාරගෙන. හරි දැන් ඒවා තියෙන්න පුළුවන් වචන කියන්න පුළුවන්. නමුත් මං කියන්නේ දැන් මේව ඇතුලේ කෙනෙක් හිටලා මේක අපූර්ව ජන ක්‍රීඩාවක්. අනිත් පැත්තෙන් ගන්න පොල් ගාන එක. පොල් ගාන එක ක්‍රීඩාවක් බවට පත් වෙන පොල් ගාන එක ගෙවල් වල කරනවානේ. එහෙනම් හැමදාම මේ ක්‍රීඩාව කරනවානේ. පොල් අතු වියමන පොල් ගාන එක. දැන් මේවා 1956 සමාජගත වෙන්නේ.
මොකද බණ්ඩාරනායක මහත්තයා අග්‍රාමාත්‍යවරයා විදිහට සංස්කෘතික අමාත්‍යාංශයේ පිහිටලා සංස්කෘතික නිලධාරීන්ට පවරනවා මේ අවුරුදු චාරිත්‍ර සහ ජන ක්‍රීඩා සමාජගත කරන. ඒ අයිට මේවා හොයාගන්න බැරි වෙනකොට ලේසි ලේසි දේවල් ටික ගෙනාව. ගෙනල්ලි වෙලා ක්‍රීඩා බාට පත් වුණ පත්‍රයේ දැම්මා ඒ කාලේ රට පුරාම පැතිරලා ගියා මින් අපි ජන ක්‍රීඩා කියලා. ඒතකොට වර්තමානයේ වැරදි දෙයක් මේ සමාජගත වෙලා තියෙන්නේ. වැරදි තියෙන වැඩි ඈතකනේ 56යි. බණ්ඩාරනායක මහත්තයා කරේ හරිදේ නිලධාරීන් කරේ වැරදිදේ ඒක සමාජගත වුණා. ඔව්. සූර්යා ලෝකයටම පොදුයි. එහෙනම් පොදු අනිත් එක මේ සීමා මායින් ඔය කොහෙන්ද ආවේ කවුද ඒව හරි වැදගත් වෙන්න පුළුවන් ඉතිහාසය. හැබැයි මේක අර්ථයේනේ වැදගත්ම දේ. වර්තමානයේට සහ අනාගතයට වැදගත්ම දේ අර්ථය. මේක ඇතුලේ දෙන එකමුතුකම පිළිබඳ පණිවිඩේ, මේක ඇතුලේ දෙන ආදරය සෙනෙහස පිළිබඳ පණිවිඩේ, සාමය පිළිබඳ දෙන පණිවිඩේ හැමෝටම පොදුයි. ඒක ආයි ජාති ආගම් මොන සීමාවකත් නැද. ඒක සිරිත් විරිත් සම්ප්‍රදායක් තියෙනවා. ඒක මේ රටේ විතරයි. ඔය එක වෙලාවකට එකම වැඩේ කරන ලෝකේ එකම රටයි තියෙන්නේ. ඒ අපේ රට. අවුරුද්දාට මේ කියන වෙලාවලට ඔක්කොමලා මේ වැඩේ කරනවා. ඒ එහෙම එහෙම ටිකක් තියෙනවා. ඒ වගේම මේකේ තියෙන අර්ථය මුළු ලෝකයටම පොදුයි. අන්න ඒ අර්ථය එක තමයි මම හිතන්නේ සූර්ය මංගල්‍යයේ ඉස්සරහට යන්න ඕනේ කියන විශ්වාසය තියෙනවා. මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ කීපයක් සඳහා. සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි මාගේ අවුරුද්දට පෙරවදනක්. ඒක තමයි අපේ මාතෘකාව. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මට මතකයි කලකට ඉහෙතදී මේ දැන් තියෙනවද දන්නේ නැහැ මේ ස්වාධීන රූපවාහිනී කළා අපේ උරුමයන් කියලා වැඩසටහනක් අපේ මහාචාර්ය ජේ.බී. දිසානායක ශූරින් ධර්මසිරි ගමගේ මැතිතුන් හා සොමනා ජයතිලක මැතිනිය මගේ විහාරස්ථානය මගේ දායක ගමත් කේන්ද්‍ර කොටගෙන මේ අවුරුදු චාරිත්‍ර සතියකට කලින් ඔක්කොම ඒ පිළිවෙලක් ඇතුව කරලා විකාශය කළා. ඇත්ත වශයෙන් මේ ඒක ලොකු පිටුවහලයක් වුණා මේ අවුරුදු සැමරීමට. දැන් දශක එකහමාරකටත් වැඩි ඒ දැනුත් තියෙන ඇත්තේ කියලා මම හිතනවා. ඒක ඉතාම වටිනා දෙයක්. ඒ වගේම දැන් මේ අපි අවුරුදු චාරිත්‍ර හා බැඳි කරන කටයුතු කාරණා බැලුවම කළ යුතු දේ නොකළ යුතු දේ වැළකිය යුතු දේවල් හා කළ යුතු දේවල් තොර සිරිත් විරිත් ඇත්ත වශයෙන්ම මේ එක පැත්තක ධර්මයේ පැත්තෙන් බැලුවම සංවර භාවය හික්මීම හැදියාව සිල්වත්කම සිත කය වචනේ තුන් දොරින්ම සංවර වීමයි මේකෙන් ස්පට කරන්නේ. ඒ කළාම අවුරුද්දට නැකතට බුලත් දෙන්න අම්මට වඳින්න තාත්තට වඳින්න තෑගි දෙන්න කියන නෑයන්ට උදව් කරන්න තෑගි දෙන්න කියන එක ආරම්භ කරලා එදාට ඉවර කරන එක නෙමෙයි. වසර පුරාම ඒ ගුණධම් හැකි තාක් අනුගමනය කරන්න හොඳ දේ කරන්න වැදගත් දේ අනුගමනය කරන්න දෙමාපියන්ට වඳින්න පුදන්න ගරු කරන්න අම්ම තාත්ත කෙරේ අවධානය යොමු කරන්න වැඩිහිටියන්ට ගරු කරන්න අපේ පන්සලට යන්න අපේ සිදිත් විදිත් ඒ සාරධර්ම නොකඩවාම ඉටු කරන්න ඒක තමයි වටිනාකම. එතකොට උදාර මනුෂ්‍ය ජීවිතයක් තමයි මේ හැම එකකින්ම අර්ථවත් කරන්නේ. එනිසා අවුරුදු චාරිත්‍රත් එක්ක සූර්යාගේ මේ රාශිදලය ගමන් කිරීමේදී අවසන මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් එක්කම ඒ පුණ්‍ය කාලේ වැඩ ආරම්භන්නත් කලින් තව තියෙනවා අපට මේ කලින් ස්නානයකට දවස් දෙකකට කලින් දැන් මේ වර 12 වෙනිදා තියෙන ස්නානයකට ඒ තෙල් නානුගා මේ ස්නානයකට ඉෂ්ට දේවතාවුන් සිහිපත් කරන්න කියලා. අපි වාරසකම් දෙවියෙක් ඉන්න අපේ දෙමාපිය අපේ ගුරුවරු අපේ වැඩිහිටිය අපේ ස්වභාවය අපේ පරිසරය අපේ ගහකොළ මේ ඔක්කොම ගැන බලන්න. ඒක කලගුණ සැලකේ මහා නොකළ යුතු දේ නොකරන්න කළ යුතු දේ කරන්න. කෑම බීම ඇඳුම් පැළඳුම් අපේ පැවැත්ම සමස්ත ජීවන රටාවම ඉතාම විධිමත්ව සැලසුම් කරගන්නටයි මේ සියලුම සිරිත් අපට කියා දෙන්නේ. මේ අවුරුද්දේ අපි ඒවා අකුරටම කරමු. ඔබට සුබ අලුත් අවුරුද්දක්ම වේවා. මේ දේවල් ඇතැම් විට අවඥාවට ලක් කරන මේ කිසිම තේරුමක් නැති දේවල් ඔය පරණ ඒවා කරගහගෙන එනවා මෙවුවා මේ නැකත්තවම කියලා කෙනෙක් ඒවා අවඥාවෙන් බැහැර කරන්න පුළුවන්. හැබැයි මේවායේ තියෙන සමාජ විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක පදනම ඒ අර්ථය ටිකක් හිතලා මධ්‍යස්ථව ටිකක් හිතලා බලන සමාජයකට සමස්ත සමාජයකට මේන් වෙන්න පුළුවන් යහපත. ඒක මනෝවිද්‍යාත්මකව තව කෙනෙකුට බලපාන විදිය සමාජ විද්‍යාත්මකව සමාජයක එකමුතුකමට අර ඔබ කිව්ව ඉතා වටින දෙයක් ගැටුම් අවම කරගන්න. ගැටුම් කළමනාකරණය කියන එක අද ලෝකේ ඉතා ප්‍රබල ප්‍රශ්නයක්.
එවැනි දෙයට මෙවැනි දෙවලින් ලැබෙන අත්වැල ආලෝකය මොකද්ද කියලා ටිකක් මධ්‍යස්ථවත් හිතලා බලන්න ඔය විවේචනය කරන අය අවඥාවෙන් මේවා බැහැර කරන අය ටිකක් හිතලා බලන්න. මේ මහසන්ත මහත්මයා මේ රතිඤ්ඤා භාවිතයත් ඒකත් අපි පුළුවන් තරමක් මේ ගමනත් අවධාන යොමු කරමු ගැටුම් ඇති නොවන විදියට ප්‍රශ්න නොවන විදියට ඒක භාවිත කරන්න. එහේ ජයලත් මහත්මයා. ඒකෙත් තව දෙයක් තියෙනවා රතිඤ්ඤා ගහනවා මේ අහිංසක බල්ලෝ ඉන්න තැන්වල. එමෙ බල්ලෝ දුවනවා හැමතැනම. හොරතලේට ඇති කරන බල්ලට රතිඤ්ඤා ගහනවා. තේරුමක් ඇති දේ කරනවත් මේ අවුරුද්දිවත් ලෑස් වෙන්න. අවුරුදු කුමාරි තේරෙන්නේ පුළුවන් තරම් අංගරාග උලාගත්තු එක්කෙනට හොඳ දක්ෂ කඩිසර නැනනුවන තියෙන කාන්තාවක්ද කියන එක හිතන්න. විශේෂද ඔය මේ දැන් තියෙන මේ තාමත් තියෙන මේක කොච්චර විකට ඇඳුම් තරඟේ කියලා. ගුරුවරු පාසෙට වැඩක් කරනවා. තම සංඝයා වහන්සේට විතරයි නැත්තේ එතනට ඇවිල්ලා. සාත්‍රකේ නැයි ඊට පස්සේ ගමේ පන්සලේ මේ ගමේ වැඩි හිටි මේක ඇත්තටම විවිධ ඇඳුම් තරගේ ඒක නිසා මේවට අපහාස කරන්න එපා පොලිසිය නිලධාරියා හමුදා නිලධාරියා ඇඳගෙන එන ඒ විදිහට ඇඳගෙන ඉන්න විකට ඇඳුම් ගෙනවා මේව ඔක්කොම විකට වෙන්නේ කොහොමද ගුරුවරයා විකට වෙන්නේ කොහොමද නේද ඒ නිසා පොඩ්ඩක් හිතලා බලලා ඔබ කරන දේ ගැන හරියටම කරන්න නැත්තම් බොරුවට විතරක් මේක අපේ සිංහල අවුරුද්ද අපි සමරන්න ඕන අපේ ජාතිය දේශය කියලා ඉවරලා කරන හැමදේම අර්ථ රහිතව කරලා වැඩක් නැහැ. ඔබට සුබපතනවා සුබ අලුත් අවුරුද්දක් වේවා. මාචාර්ය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ආවේණික වෙලා තියෙන අලුත් අවුරුදු සිරිත් විරිත්වල මම දකින විදියට සියල්ලම අපට වැදගත් වෙන සමාජයට වැදගත් වෙන පරිසරයට වැදගත් වෙන කියන මේ සියලුම ලක්ෂණ වලින් සමන්විත චාරිත්‍ර තමයි අප සතුව දැන් තියෙන්නේ. ඒවා කලින් කාලේට වෙනස් වීම නොයලක්විය හැකි. නමුත් දැන් මෙතෙක් කතා කළ විදිහට අර ඒවා අයහපත් විදිහට වෙනස් කරගන්න නැතුව මම හිතන්නේ ඒවා තව තවත් අපට වැඩදායක වෙන විදිහට සකස් කරගෙන ඉදිරියට ගෙන යාම තමයි වැදගත් වෙන්නේ. එක ගැටලුවක් තියෙන්න පුළුවන්. දැන් මේ තාක්ෂණික අතින් ඉදිරියට යන මේ සමාජය තුළ එදා අපි කළ දේවල් ඒ ආකාරයෙන්ම කළ නොහැකි වීමේ ප්‍රශ්නය අපට උද්ගත වෙනවා. එහෙම වුණාට මූලික වශයෙන් අපි බොහෝ විට අවුරුදු සිරිත් සමරන්නේ එහෙම නැත්නම් අවුරුදු සිරිත් ඉටු කරන්නේ ඒවා සංකේතාත්මකව. අපි ඉසතෙල් ගාලා ස්නානය කරන්නේ එතන සංකේතයක්. අලුත් භාජනයක කිරිබත් පිසලා ඒ අනුභව කිරීමේ හැම දෙයක්ම සංකේතාත්මක. එතකොට මේ සංකේතවලින් ඉතාම පුළුල් අරුත් දෙනවා. අපේ ජීවිතේ පුරාම අපට යහපත් වෙන වැදගත් වෙන අපේ සමාජයේ එකමුතු කරන බෙහෙද බින්න නොකර සමාජයේ එකමුතු කරන චාරිත්‍ර වාරිත්‍ර අපිට තියෙන්නේ. ඒ නිසා අපි උත්සාහ ගත යුතුයි හැකි තරම් දුරට අපේ බාල පරපුරට ඔරොත්තු දෙන තරමට ඔවුන්ට මේ සිරිත් විරිත් ගැන කියා දෙමින් ඔවුන් ඉදිරියට මේවා පවත්වාගෙන යන්නට ඔවුන් යොමු කරන්නට අපි උත්සාහ ගත යුතුයි. මම හිතන්නේ මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද එවැනි යහපත් ප්‍රාර්ථනාවකින් යුතුව අපි අවුරුද්ද සමරමු. ඔබ හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. අවුරුදු කුමාරි තෝරන්න ගිහිල්ලා වෙච්ච අලකලංචියක් කලින් දවසක ජයලාරෝහණ මහත්තයා කිව්වා. අවුරුදු කුමාරි තෝරනවනේ. ඉතින් හරි හොඳයි ලස්සනයි එකෙන්. ඒක තමයි ඉතින් අවසානෙට තියන්නේ. ඒක තමයි කවුරුත් අවධානයෙන් බලාගෙන ඉන්නේ. අවුරුදු කුමාරයත් තෝරනවා කුමාරිත් තෝරනවා. ඉතින් අපි මේ දොසක් කියන්න විවේචනයක් කරන්න නෙමේ. දැන් මන් දන්නේ ජයලාල් මහත්තයා දැයි යනවද කියලා විනිශ්චය මණ්ඩලවල තෝරන්නේ මම නයි යන්නේ. මොකද අපිට ගිහිල්ලා ඇත්තටම තෝරන්න බෑ. මොකද හැම කෙනෙක්ගෙම මොකක් හරි ලස්සනක් තියෙනවනේ. සමහරට හැබෑ අවුරුදු කුමාරි ගෙදර. සමහර අම්මලා ඌට ඉදිරිපත් කරන්නේ සමහර අය. සමහර අය ඉදිරිපත් වීමේ ඒක අපි අගය කරනවා. ඇත්තටම එවැනි දෙයකට ඉස්සරහට එනවා කියන්නේ දරුවෙකුගේ නිර්භීතකම. ඒක අපි අගය කරන්න ඕනේ. මම මේක හැල්ලුවට ලක් කරනවා නෙමෙයි. සමහර ඇත්තටම ලස්සන අවුරුදු කුමාරි ගෙදර ඉඳද්දී තරගයට ඉදිරිපත් වෙන අය අතරින් තමයි මේ තෝරන්නේ. ඒකත් මතක තියාගන්න. තෑගි දෙන්න නම් ගිහින් තියෙනවා. තෝරන්න නයි යන්නේ. මොකද හැම කෙනෙක්ම හිතන් ඉන්නේ තමන් ලස්සනයි කියලා. ඒ ළමයින්ට වඩා හිතන් ඉන්නේ අම්මලා තාත්තලා. ඔව්. ඒතකොට ඒ ළමයා තමයි තේරෙන්නේ. මොකද අපේ කෙනා තේරුන්නේ නැති. එහෙම හිතෙනවා අහනවා. ඒක ඉතින් ස්වභාවිකයි. තරහ වෙනවා. අන්න ඒක තමයි අවුරුදු කුමාරි තරගයේ අවසානයේ 25ක් හිටියනම් 24 දෙනෙකුගේම මූණ. ඉතින් ඒගොල්ලෝගේ සතුට දොම් අසතුට දොම්නස තමයි. එක්කෙනෙක් විතරක් සතුට වෙනවා.
කිරුළු දරාගෙන ඉතින් එහෙම ඒවත් තියෙනවා හැමෝම ලස්සනයි කියලා නේ හිතන්නේ දලපොත මහත්තයා ඔව් ඇත්තම හසන්ත අවුරුද්ද කියලා කියන්නේ සාමූහිකත්වය එතකොට දැන් අද දවසේ අපේ අලුත් අවුරුද්දේ තියෙන ප්‍රධානම දුබලතාවයක් තමයි මේ සාමූහිකත්වය කියන එක බිඳ වැටිලා එතකොට සාමූහිකත්වය කියනකොට අපි හිතන්නේ ගමේ විතරයි සාමූහිකත්වය තියෙන්නේ කියලා නෑ අලුත් අවුරුද්දේ සාමූහිකත්වයේ පදනම තියෙන්නේ පවුල ඒ කියන්නේ ස්වාමියා බිරිඳ දරුවෝ ඒ වගේම තමයි ඕන් වටා ගොඩනගෙන අනිකුත් ඥාති සමූහය. ඒ වගේම වටපිටාවේ ගෙවල් වල උදවිය. එතකොට මෙන්න මේක බිඳ වැටිලා අද තියෙන. අපි මේ ඇත්තටම කිව්වොත් හරය හොයලා බැලුවොත් අද අලුත් අවුරුද්දේ හරය මතු පිටින් දවටලා තියෙන දෙයක්. මේක මාධ්‍ය මගින් පෙන්වන නිසා මිනිස්සු හිතනවා සැබෑ අවුරුද්ද තියෙනවයි කියලා. මං හිතනවා ගේ ඇතුලේ සැබෑ අවුරුද්ද නැහැ කියලා. ඊට හේතුව තමයි චාරිත්‍ර වාරිත්‍ර ගේ ඇතුලේ ඉෂ්ට කරන්නේ නැහැ. ඔබ නගරේ ජීවත් වේවා ගමේ කොහේ ප්‍රත්‍යන්ත නගරයක එහෙමත් නැත්නම් තාර්ද නාගරික පරිසරයක ලංකාවේ කොහේ ජීවත් වුණත් විදේශගතව ජීවත් වුණත් ගේ ඇතුලේ අවුරුදු පිළිවෙත් අනුගමනය කරන්නට ඕනේ. එතකොට මේ සිරිත් පිරිත අපි අනුගමනය කරනවා නම් අපේ වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වනවා නම් ඒ වගේම අපේ වටපිටාවේ ඉන්න හිතවතුන් එක්ක අපි අවුරුදු බෙදා හදා ගන්නවා නම් නිකම්ම නෙමෙයි දරුවන්ට මේවා කියා දෙමින් දරුවෝ මේ වගේ කොටස්කාරයෝ බවට පත් කර ගන්න ඕනේ. අපි අන්න එක අද බිඳ වැටලා තියෙනවා. ඒක නැවත ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අනික් පැත්තෙන් හසන්ත ඉතා වැදගත්ම වෙන දෙයක් තියෙනවා. අපි සමාජයක් විදිහට අත්තරපු විශාල ගැටුමක් තියෙනවා. ඒ ගැටුම තමයි අලුත් අවුරුද්ද කියන දේ මේ සම්ප්‍රදාය ගොඩනැගිලා තියෙන්නේ විශ්ව කේන්ද්‍රීයවනේ මේ විශ්ව කේන්ද්‍රීය සම්බන්ධතාවයේදී අවුරුදු 70න් 70ට දිනයක් පස්සට යනවා ඒක තමයි අපේ ජ්‍යොතිර්විද්‍යාත්මක පදනම තියෙන්නේ අවුරුදු 70ක වගේ කාලයකදී එක දිනයක් පිටිපස්සට යනවා දැන් අපි අද 13 14 සමරනවා අපි වැඩිහිටියන්ට මතක ඇති ඒක 12 11 12 තිබ්බා 12 13 බවට පත් වුණා දැන් 13 14 දැන් අපි මේක නිවැරදි දිනයකට තියලා තහවුරු කරගත්තේ නැත්නම් වෙන්නේ අපිට අපේ අලුත් අවුරුද්ද ගැලවිලා යනවා. දැන් ඒක කියනකොට ඉතින් අනේ මේවා මේ අතීතකාම දෙයක් මම මේ දොඩවන්නේ කියලා. ඔබ දන්නවද දැන් ඉන්දියාව තයිපොංගල් දිනේ ජනවාරි 14 වෙනිදා තහවුරු කරගත්තා. තයිපොංගල් නැකත් අනුව ඒ දිනේ වෙනස් වෙනවා. එතකොට ඒගොල්ලෝ දැනගත්තා ජනේරුවෙන් මේක ගැලවිලා ගියොත් ඒ සංස්කෘතිය ගැලවිලා යනවා. ඒ නිසා තමයි මේ දිනයක් ඒ කියන්නේ හරි අපි කියන්නේ ෆික්ස් ඩේට් කියලා කියන්නේ හරියට දිනේ තහවුරු කරගත්තා. මේ දිනේ තයිපොංගල් දිනේ. අවුරුද්ද බක් මාසෙට තියලා තහවුරු කරගත්තේ නැත්නම් අපිට අලුත් අවුරුද්දක් නැති වෙනවා. අපේ දරුවන්ගේ પરම්පරාව වෙනකොට අවුරුද්ද රූටලා ගිය දෙයක් බවට පත් වේවි. ඒක දලපොත මහත්තයාගේ යෝජනාවක් අදහසක් ඒ පිළිබඳ විවිධ අදහස් තියෙන්න පුළුවන් කොහොම හරි වෙසක් උත්සවෙ බක් මාසෙට මේ ආවන්නේ නේද ඔව් ඒක නේ චන්ද්‍රමාස සම්ප්‍රදායනේ ඒ චන්ද්‍රමාස සම්ප්‍රදාය නිසා දින 28 28 ට ඒක වෙනස් වෙනවා මේක ඊට වැඩිය වෙනස් මේ පදරම ගැලවිලා යනවා පල්ලෙට තල්ලු වෙලා යනවා කොමඩත් ඔය පැරණි වාර්තාවල සටහන් වෙන ආකාරයට මේ අවුරුදු 200කට 300කට පෙර මේ අප්‍රේල් මාසේ මුල හරියේ අවුරුදු උත්සවයේ මාර්තුවල පවා තිබිලා තියෙනවා ඒ ඔබ කියන ගැටලුව තියෙනවා ඒක අනාගතයේදී තව වැටෙන්න ගනී කොහොමද වෙන්නේ කියලා වට ඉතින් සාකච්ඡා කරලා සංවාදයෙන් තමයි ඒකට පිළිතුරු හොයන්න ඕන අවුරුද්දට පෙරවදනක් ඒක තමයි අපේ මාතෘකාව ශාස්ත්‍රපති පූජ්‍යපාද වෙන්නවතේ රතන ජෝති නායක ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති ඒ වගේම ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ මහත්මයාට මහාචාර්ය කුසුමා කනාරත් මහත්මියට ජනශ්‍රුති පරිශේෂක ලේකක මහින්ද කුමාර දලුපත මහත්මයාට අපේ ගෞරවයෙන් ස්තුතිය පුද කරනවා ඔබ හැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්. සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි